අයිබෝවන් සූභසන්තාවක් රටේ හෙට දවසට බලපාන කරුණාත් දවසේ සසාකච්ඡා කරන රට සහ හෙට සමක්දවි අදත් ඔබ මොන ගැහැන්නේ. අදදසිදී රටසාහ හිට වැඩස්ටන්ටප කැඳව ගන්නේ කවුරුන්ද අප අද මැදුරයටට රද න කළේ වර්තමාන පාර්ලිමින්තුවේ විපක්ෂනායක ගරු නිමල් සිරිපාල්ද සිල්බා මැත්තතුමාට විපක්ෂනායකතුමනි අයිබෝවන් ස සුසන්තිාව Quran ह වැඩ න सමග විපක්ෂणएක තුමා සගස කන සාකචාවට බට තාරදना කරනවා බට පුළුවන් ප්‍රශ්ණ යමු කරන්නට මේදනවල තිබनाාවම බහ කතා බහ පිළිමදව සකැ ැනගත කර ගන ක්ති බන කාර පිබඳව ප්‍රශ්ණ කරන්නයට ඔබට අවස්ථාව බෙන තුමගගේ බදवा එකයි එකයි देखයි පසනස් පහ බिंदु එකයිකයි देखයි හයි පස ප පහ සුපු දුर्කතන, දුुකත में. ක් ා දර ද ට මන ප්‍රශ්න කරට අප යිත පාවා දර විපක්ෂණ යකතුමනි අපි පොඩ්ඩක් ඔබේ දේශපල නීතට යම ක්‍රියකාර දේශපාලනයට පිවිසලා දැන් කොච්චර කාලත්ත අවුරුදු තිය කරත් හැර පොඩක් අපි ඉතිහස කොයි කාලද දේශපල්ල හසට ගියොත් තෙම පාසල් ශිෂ්්‍යයකු වශයෙන් සිටින කාලේදී මම ශිශ්්‍ය සංවිධානල කට යතු කරා ඊට පස්සේ නීති විද්‍යායට ඇතුළත්තුනායින් පස්සේ නීතිවිද්‍යාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංවිධානයේ සභාපතිවරයා බවට පත් වනා. ඉන් අනතුරුව තීතිවිද්‍යාලයෙන් පිට වුණයින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් නීතිවේදීන්ගේ සංගමී ලේකම්වරයා බවට පත් වනා ඒමතමයි මන්ද්‍රේශපාලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණ විශේෂෙන්ම සිරිමාවූ බණ්ඩාරණායක මැතිනිය සමඟ අපේ ්‍රි සිංහල ිෂ්‍ය සංවිධාන ජාතික සංවිධායකවරයා වශයෙන් එක්දාසම සය හැට පහ ඒවගේ හැත්තෑව කියන මැතිවරණවලදී. මම ශිෂ්‍ය සංවිධාන නියෝජනය කරන කතිකයෙකු ලෙස ලංකාවේ එතුමියගේ ජයග්‍රහණය සඳහා වීධ ප්‍රදේශවල දේශපාලන වැඩ කටයුතු කර. ඉතින් ඉ අනතුරුව මම එංගලන්තේඇවැඩ දුර අධ්‍යාපනියට ගිහිලා නැවත. මැතිනියගේ එංගලන්තේ ඉන්න කාලේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් රාජ දහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකාවේ සභාපතිවරයා වශයෙන් කටයතු කර. කොහේ ගියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව දේශපාලන කටයුතු කරලා. මැතිනියගේ ප්‍රජායිතය. නැතිවුණු අවස්ථාවේී. නැතිවට යන අවස්ථාවේදී හැත්තයි අටේ මැතිවරණින් පරාජය වුණ අවස්ථාවේදී. ම නැවත ශ්‍රී ලංකාවට පැමිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වනා මැතිනේගේ ප්‍රජායි්‍යය නැවත ලබා ගැනීමේ නඩු පටයුතුවලට ඒවගේම පක්ෂයේ නීතිකුත් තිීීමට සභාගුණනා පමණක් නෙවෙයි එතුමිය මට ආරාධනා කර එක්දාසම සය අසූතුනේ පැව කොළඹ මහනගර සභා මැතිවරණයට පුරපති අපේක්ෂකයා වශයෙන්. ලංකාක දහ පක්ෂ රිපත්න ඇතකොට එක්ද සමසය අසූතුනයේ තමයි මම ඇත්තව වචයෙන්ම ක්‍රියාකාරී දේශ පාලනයට බොරල්ලේ ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ සංවිධායක වයරයා වචයෙන් දිරිපත්වෙලා කොළම මහනකර සභාවේ විපක්ෂනායකයා බවට පත්ව වන අසූතුනේදී. ඉර පස්සේ අසු නමේදී කොළම දිස්තික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසිය. එකන වසර තියක වතුමා දශ ාල ජීත ක ක් වාරය. අවදාවත් පක්ෂයේ මාරු කරපු නැති හැමදාම පක්ෂය හා පක්ෂනායකත්වයත්යක හිටියා කෞුද පක්ෂය නායක හිටියේ ඒ හැමෝටම සේවය කරපු කෙනෙක් ඇටට මම හැම අවස්ථාවේද පක්ෂය හා පක්ෂ නායකත්වයට ලැදිව කටයුතු කරපු කෙරින් නමුත් පහුගිය දෙන කබතුමා කිව්වාහිටපු ජනාධීපතිපරුන් ගටතේ වතුමාට සාධාරණේෂ්ටපඩෙන් නෑ කියලා ඇත්තකත්දේ කතා ඇත්ත මොකද මම මට අසාධාරණයක් වනාාය කියලා මූන එක්ක තරා වෙලා නහය කපා ගන්න නෑ. පක්ෂය හා පක්ෂ සාමාජිකත්වය දාළග නෑ. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිවෙච්ච දේශපාලක්චික්. මොකද මම පවුල් පසු විිභක්ඇතුව දේශපාලන ආාපු කෙනෙක් නෙවෙයි. අපේ පවුලේ කවුරුත්ත දේශපාලන ශේත්‍රය හිටිය නෑ මගේ පියාහ මව ගම්බද. සිංහල ගුරුවරු දෙන්නෙක් එතනින් මම පටන්ගෙන පාසැල්කාලේ ශිෂ්‍ය ව්‍යාපව්ට සහභාගි වෙලා මට දේශපාලනි සඳහා තෝතැන්න්නක් වුණ ශ්‍රී ලංකානනි දහස් පක්ෂය. ඉති ඒ නිසා සමහරවිට අපේ පක්ෂය හැම පක්ෂයකම සහර වෙලාවට කපි කරන කැපකිරීම අනුව අප කරන පරිත්‍යයාගයන් අනුව අපේ තියන දක්ෂතාවයන් අනුව. සීයට සීක්ම සාධාරණය ට ඉටුවෙන්න්නේ නෑ සාධරන ෂට වන්න නෑ කියන තැනද තුමා මතු කරන කාරණය බතුමාම වග විදු කැිණට මති දර ගනාවක් දරවා. එත්තකොට ඊට එයාගේ බලාපොරොත්වක් ඔබට තිබුණාද. අනිවාර්රීීමම දේශපාලනයට එන සෑම කෙනෙක්ම. අපි ඇත්තෙෙන්ම අපි බලාපොරොත්තුවක් නැතුව දේශපාලනයට එනවා කිය කියනෝනන්. අපේ දේශපාලන ප්‍රවාහයේ තුළ, අපි ජනතාව වින් වැඩකටයුතු කරනවා වගේම අපි කැමති දේශපාලනය ඉහලට යන්න. දි ඒක හංගලලා වැඩක්නෑනෙක් බොරු කියලා වැඩක්නෑයන අපි මේට අසනෑ තනතුරට ආසනෑ කියලා. දේශපාලනයට ප්‍රවේශණ හැම කෙනෙක්ම විශ්වාස කරනවා. තමන්ට දේශපාලන නායකත්වයක් රටට දෙන්නඩ පුළුවන්නක්. පාලිමෙන් තුර දෙඩ පුළුවන්නන්. ඒතුලින් තමාග බලාපොරොත්වෙන දර්ශනයක් වැඩපිළිවෙල ක්‍රියාත්මකරන පුළුවන් කියලා. නත් ශ්‍රීලාංකීය දේශාලනය. හදා වස්ථාව ලැබෙන්නේ ටික දෙනාටන මෝම ඒකට උත්සාරන ඒකන පහුගේ ශ්‍ර ලංකාන් දහස් පක්ෂයෙන් ිහි ව නතිපතවරු යටතේ ඔවතුම අගමතිකම බලාගෙන හිටිය. අගමැතිම්මම නෙවෙයි අගමැති කම මංහිතනවා මටත් අගමැති කෙනෙක් වෙන්ඩ සූසුකන් තිබනවා කියලා එතකොට දැනටත්ේ සුත්සකම තියෙනව කියෙන මතය ුතුමයින්වා අනිවාර්යෙන්ම අපේ ගැෙන පසුවට කතා කරනවා හැබැයි දැන් මේ දැ හගේ කාල්වකනොට දැන් පපුද අපපේක්ෂකයෙක් බිහිවීම. ඔබතුමා සඳහන් කල තිබනාා පොදු අපේක්ෂක මුල්යෝජනාව ඔබුතු මාට කියලා. ඕ එවැනි යෝජනාවක්කාාවත් කාගෙන්ද ඇති මේ පිළිබඳව උලන්දුවක් දක්වුණෑගින් ආවා. නමුත් මම ඉතා පැහැ දිලිව ඒ අවස්ථාවේදී ම කිවනෑම අප පක්ෂේදාලය නිනෑ කියලා. එනිසා මම තනතුරු බලාගෙනම ගියනෑ? මම හැමවෙලාෑම විශ්වාසය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් තියන බැඳීම මට තියන බැඳීම බොහෝවිට මට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට වඩා විශාලයි කියලා. එක දබතුමා පැහැදිරක කියනවා මත්‍රපාල සිරසෙන මැතුමාට මේ යෝජනාව එන්නට කින් යෝජනාව ඔබතු මට කියලා. මන්දන්න ඇතුමට එන්නට කලින්ද පස්සෙද කියලා. නමුත් මටත්තේ යෝජනවාවා. මක තෙන්නේ ෝජනම පිගත්තන්න හොඳයි කියෙ හිෙෙනවා නෑ ඒ හිතෙන්න. මම අදත් කල්පනා කරන්නේ විශේෂයෙන්ම අපි ජයග්‍රහණයන වෙයි පරාජයේදී අපි ජනතාවත් එක්ක ඉන්දෝරිී. අපේ පාක්ෂිකයන් ආරක්ෂා කරගඩ ඕනි පාක්ෂිකයන් අසරන වෙන්නට නොද ඔවුන්ට නායකත්වේදන්න ඕනි. ඒ ඒක තමයි මංහිතන්නේ දේශපාලක්යකුගෙන් පාක්ෂිකයෝ බලාපොරොත්තු වෙන්නේ නැත්තන්. අමන්ට තානාන්තර පට්ටන් ගැනීම පමණක් නෙවෙයි. ඊට වඩා යුගයේ කාර්ය භාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දැන් කරන්නට තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකන් වෙනුවෙන් කරන්න තියෙනවා. අපි මෙෙම පරාජයක් ලබපු අවස්ථාවන් හිදී තමයි අප අපේ ශක්තිය අපේ කැපකිරීම අපි පක්ෂය හා පාක්ෂිකයන් වෙනුවෙන් දෙන්න ටඕන කෙර මගේ විශවාස. ම පරාජයගන කතා කරපු නිසාම ප්‍රශ්නයම යමුම් කරන්නේ දැන්න පසුගිය ජනාතිපතිවරනේද. මහින්ද රාජපක්ෂ හිටපු ජනාතිපත්තුමා ඇයි පරාජය වනේ කොතනැද පවැරදුන්නේ. මංහිතන්නේ පරාජයවීම සඳහා කරුණුකාරණ රාශියක් තියනෝ. මොද මම මගේ පක්ෂේනායකෙක් වශයෙන් එතුමාව විවේශනය කිරීමට අකමැති මොකොද එතුමා තුළ ඉතා හොඳ එතුමාරටට ගොඩක් වැඩ කරා මේ රට ත්‍රස්තවාදේ මුදවාගත්තා? රට දැවන්ත සංවර්ධනයක් සඳහා අරංගයා ඒවගේ ධනාත්මක පැත්තක් එතුමාගේ තිබුණ නමුත් එතුමා පමණක් මේ ඊට පස්සේ නමුත් අපට මේ ශ්‍රී ලාංකාවේ චන්ද සංවිතිය දිහා බැලවන මොකද අපි ඉලෙක්්‍රේට් එක මේ චන්ද වපසර්ය ගැන අප හොඳ දැනුමක් ලබාගන්න ෝඩි විශේෂම ජනාධිපති වරණයකදී මේ රටේ තිස්සත් ලක්ෂයක් පමණ වූ සුරුජාතික චන්ද අපට වැඩි මීට කලින් ලැබුණු ප්‍රතිශතිය අපිට ලබා ගැනීමට පුළුවන් වුණේ නෑ මංහිතනව අපේ පරාජයට එකහේතුවක් වුණේ එක චන්දක කලි ශ්‍රලක දහ පක්ෂේතු ේක තක්සාකක් ඇැතු න නෑ එහෙම අපි මේ පිළිබඳව විවිධ මත පලකරා නමුත් මංහිතනය අපිට වැරදුන තැන තමයි අපි තනි කරම සිංහල බෞද්ධ ඡන්ද මත යැපෙන්න්නට ගියා. ඒ අපිස්වංවිවේචනයක් දැන් කරන්න ඕනි මොදම අපි ඉදිරියට යන්නට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරියට යන්න රම් ජාතිවාදී අන්තජාතවාද ස්වරූපයකින් අපට අන්න පුළුවන්කමක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැනි පක්ෂයක් නෙවෙයි. නමුත් අපිඋනේ සමාරවිට මම කියනවා. තවමත් පිටරට දමිල ඩයිස්පෝරාවට සහ ජාතියන්තර බලවේගයන්ට ඕනු වුුණ මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් කරන්න බලින්. ඇ ඒ ඉවත්කිරීම සඳහා කරනලද විවිධ කුමන්ත්‍රණහා වැඩපිළිවව රාශයක් තිබුණා. මංහිතනවා විශේෂයෙන් මුස්ලෙම් ජනතාව සහ දමිල ජනතාව අපෙන් ඈත්කිරීමට යම්යම් ක්‍රියාවලියන් සිද වනාා ඒ කාරදිමං විශ්වාස කරනවා ඒවත් අපේ පරාජයට බලපෑවකි. නමුත් ලන් නිදහ පක්ෂ ැත තර හිට ැත මතුර හි පරලක් න්ත වර හි පලක්ම ා නාවක සහන් ර ග සධන පාශෂකර සඳහන් කර තිබ බැසල් රජපක්ෂ මහතාට ඇගිල්ලදික්කර චෝතනාවන් නිල්ල කර මෙතන තමයි වැරදුනේ කියලා බුතු මකදති කිය නෑ ඇත්ත වශයෙන්ම අපේ මංහිතනි මේක තමයි අපි ඉදිරියට නිවරදිකර ගණඩ ඕන දෙයක්. එකත් තමයි විදහයක ජනාධීපති දූරයත් සමගම පක්ෂයක නායකත්වය දැරීමේ දී බොහෝ විට සත්‍යය පේන්නේ නෑ. බොහෝවිට විදහයක ජනාධිපති දූර්යේ ලැබෙන බලතලත් සමඟ සත්‍යය දකින්න ලැබෙඩි නෑ.ඒනි සතම අප යන්නේ දැන් විදායක ජනාධිපති දූරය ඉවත් කිරීමට අපි කටයුතු කරන්න ඕන කියලා. මොකද අපි යම් දේශපාල ප්‍රශ්නයක් පිළිබඳව බිම්මට්ට මේ තිය තත්වයක් පිළිබඳව. වඩා තුලනාත්මකව බලනවට වඩා අපේ තියන බලයත්යක් අපි බලන්නට ගියොත්ත ඒ තුළින් නිසි පැෙනීමක් අපට ඇති කරන්න පුළුවන්කමක් නෑ. ති මං විශ්වාස කරනවා බැසිරාජ පත්ස අපි එක පුද්ගලයකු දෙන්නෙකුට නෙවෙයි මන්හිතන අප සමස්ත යම්යම් ක්‍රියාවලියන් තුළ. මොද මේ රටේ ජනමාධ්‍ය අපිට විරුද්ධ බලවේග මේ සියල්ල, අපි කරපු සංවර්ධනය අපි රට බේරාගත්ත කාරණය මේ රට ඉදිරියට ග ගෙනගිය ආකාරය ඒ සියල්ල පසෙක තබා අපට චෝදනා ඉල්ල කරන්ට පටන් ගත්තා පවුල්වාදය පිළිබඳව චෝදනා ඉල්ල කරට පටන් ගත්තා. යහා පාලනයක් නෑකින චෝදනා ඉල්ලකරට පටන් ගත්තා. තින් මෙවැනි දැවන්ත මාධ්‍ය සහ අනිකුත් ප්‍රචාරයන් තුළින් මංගිතන්නේ ඒවාගේම ඔවතුමමා කියන ඒ චෝදනා ඉල්ලවනේ අහේතුකව කියලද. අහේතුකදේ චෝදනා එල්ලවුන මංහිතන්නේ ඔ එල්ලවුණු තරම්ම ඒ චෝදනාවව අප අපි ඒවැනි වැරදි කරලා නැහැ නමුත් වැරේ තියෙන්නේ සමහර විට ජනතාව දැමුදාහරණයක් වශයෙන් අපේ තරුණු ජනතාව අ අපිට තවත් අපිට වැරදුණු තැක් තමයි ඒ අපි දැන් හදා ගන්න නිදසීර කයිදස් පක්ෂයට දැන් මේ යුද්ධය පිළිබඳව මේ රට බේරා ගැනීම පිළිබඳව මේ L.ට. කුරුරු ත්‍රස්ථවාදය පිළිබඳව දන්නේ අපේ වයිසකාය. නමුත් අවුරුදු දහතයේ දහටේ අයට ඒ පිළිබඳ වැඩි අදැකීමක් නෑ. නමුත් ඔවුන් අද මේ තරුණ පරපුර ගේ ඒ චින්තනය චින්ත සන්තානය ක්‍රියාත්මකෝන්නේ වෙනත් ආකාරයකට. ෆේස්බුක් එක ? ඉන්ටනෙට් එක හ? ඊළඟට වෙබ් එක මේ වගේ ප්‍රචාරක මාධ්‍යන් තුළින් ඒ ජාලයන් තුළින් තමයි ඔවුන්ගේ හිත හස හෙසුරුවේ ඇති මංගිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපි ඒ අංශයට දැක්වූ උනන්දුව සහ වැඩකටයුතු මදි. ්‍ර ක් රන හන ල් ලකා හැට ොහෝ රර්න ෂ් කරන ටා කියා උන් විද නව ක්‍රමස සමග ඕන්න ගමන්න මංහිත ඒ ඒක ච්චරම විනිවිද ගියා කියලා. මොකද අපි මංහිතන ගතාානු ගතානු ගතික දේශපාලනය යෙදනා විනා මේක තමයි අපි ගැ ගත් පාඩමත් දැන්ග අප එකක වෙලස් කරන්නඩ ඕන. ගතාානු ගතිික දේශපාලනය යෙදනා විනා. අර කියන අවෞුදු දාාහතේ දාහටේ විශය කිය . ඒ ඒ තරුණ පරපුර නව තරුණ පරපුර වෙනුවෙන් අපි ඔවුන්ව ආකර්ශණය කර ගැනීම සඳහා අවශ්‍ය සටන් පාට අපිට තිබුණ නෑ අපි කිව යුද්ධය ගැන කිවා අපි මේ රට මේරාගත්තයක් ගැන කිව අපි සංවර්ධනය ගැන කිවවා නමුත් ඒවා ඔවුන්ට ගම්ය වුණේ නැහැඉ ඒ ගම්යවන නිසාුණ වෙන විශාල පිසක් හිටියා එක් තමයි තන්ද පනස්සත් ලක්ෂයක් ලැබුණ රට ේරදත්තෙක් ගැන මේ රටේ ඒ කිය භාව රැකපු එක ගැන මේ රටේ හොඳ පාරවල් පද්ධතියක් හදපයත් ගැන ජලය විදුලිය මේ සංවර්ධනයට ඒ කර චඡන්දය දුන්න හිටිය පනසත් ලක්ෂයක් දී නීතියා නෙවෙයි නමුත් අපිටට මදි පාඩුනේ අපිට මීට වඩා ඒ තරුණ පරපුර ටාගට් කල්ලා ඔවුම ඉලක්ක කරලා අපියම් වැඩ පිළිවෙලක් ගෙනනිච්චාන් ද්‍රවිඩහා මුස්ලිම් චන්ද අපට ආකර්ශණය කර ගැනීම සඳහා හිට ොඳ වැඩ පිවෙලක් පසුමිමක් අපි ඇතිකරගත්තල මංහිතන්නේ අපි ඒ පිළිබඳව දැක්වූ උනන්දුව මඳී. මහිත මම අපි ද මේ අවස්ථාවද පිස්ුරංග වේචනයක් කරන්න ඕන. ඒක අපිත් වග කියන්න ඕන අපිත් වග කියන්නට ඕන. මො මමනං පුළුවන්ත්‍රරන් මේ බොතු කරට ගියා වතුකරේ ජනතාවක කතා කර ඔවුන්ට අයම් සහන සලසා දුන්නා මුස්ලිම් ජනතාව සමග. හලාල් ප්‍රශ්නයේදී බ දන්නවා මමකි වහලාල් ඕනා අය කාපුාවෙන් නොකායනො කාපුේ ඒ මිසක් මම ජාතිවාදී සවරූපයකින් වැඩකටයුතු කරේ නෑ. නමුත් අපිට පුළුවන් වුණේ නෑ මේ ජනතාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව සඳහනයේ පිළිබඳව විශ්වාසයක්. ඒ ජනතාව තුළ ඇති කරන්න පුළුවන් වුණේ නෑ නමුත් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සෙරිසේන මැතිතුමාට ඒ විශ්වාසය ඔවුන්ගේ දිනාගැනීමට පුළුවන් අපි තේරුම් ගන්නට ඕන එහෙම න අපි ඉදිරියේදත් මහාම ඇතිවරණය වේවා ඉදිරියේ ජනාධිපති මැතිවරණයක් වේවා අපි මෙන්න මේ කියන අඩුපාඩුව අපි අනිවාර්යම සකස්කරගත යුතුයි. හොඳයි අප ඉදිරි කාරණා පිළබඳව ඉදිරියේ දි සාකච්ා කරම විරාමයක් අරගෙන විරාමයට කලින් මතක් කරන ඔබට සබඳව වට පුළුවන් අත්සම ිඳුව එකයික් දෙක. රසි හතලි සතයින්සේ පනස් පහදුරකතනය බඳදුව එකයිකයි දෙකයි හරසි හතල සතරයි පන්ේ පනස් පහ පක්ෂනය නිමල් සි පල් සිිල් ඇැතුමයදවසේද රට සහතමගින් සම්බන්ධ වන්නේ එතු ම රජියෝ ප්‍රශ්ි කරන්ට ස්ාවත් තිව කතාතරනට ග්‍රාමින් පසුව . යලතෙක් වන්නේ රට සහට සමග අද ේද පත් සමග සාකචවටකතුව වන්නේ වි පක්ෂණක ම පල සි ව වි පක්ෂණයක තුමන මැතිවරණයට යම අපිේ ඇවතත් පහුගේ මැතිවරණයට මැතිවරණේ අවසානයක්ත් සමග. ද ක්ෂමාවගේ රාජයත් සමග විධ කාරණාමතුන අප මධ්‍යෝ සේ විධකාරණා දැක් සහපට ප කාශ කළලා. විශෂයෙන්ම එතුමන්ගේ ඒවත්වීම ඒවගේ යම්යම් ැතිවන අවසන් ොත යාම කුමන්තර සිද් වෙන්න ගේයාමේවා නැවතු ම වගේ කාරා ොහ කතාාවන. එ ක තු ක් ද ද ර ො ද ස් ිකිවුණේ. ඇත්වශයෙන්ම ඔය කුමන්ත්‍රණයක් වුණා කියනක සම්පූර්ණයින්ම මහු විශ්වාස කරන්නේ නෑ. මොකද මහින්ද රාජපක්ෂ ජනාතිපත්තුමා ඉත්තාම ශ්‍රෂ්ඨ දේශපාලක්ෂයකු හැටියට ඒ අවස්ථාවේදී තමන්ගේ පරාජයේ දුටුව හාම. ඒ ඉල්ලා අස්වෙලා යන්ඩ වැඩකට යුතු කරා. එතුමා ඒ පිළිබඳව ්‍රාණි වික්‍රම සිංහම ඇත්තුමට දැන්වා දන්වලා ගෙනල්ලා මේක බාර දුන්නා. ඉතින්. මේ කුමන්ත්‍රණය කියන චෝදනාව මමනං කිසි සේත්ම විශ්වාස කරන්න. එම කොමද කුමන්ත්‍රණයක් කරන්නේ ති මේ මහින්ද රාජපකි ජනාධිපත්තුමා කරන ලද ඒ ක්‍රියාව. ඇමරිකානු වෙක්ෂත් ජනපදයේ රාජ්‍යලයකම්ම රුම්පවා විදේශ රටවල් පවා ඉතාමත්ම අගේ කරා. බොහොම ස්මුත් ත්‍රන්ස්මිෂන් පව. බොහොම සුමට ලෙස මේ බලය පවරාදිම පිළිබඳ එතුමාට ස්තූති කරා. ති එක නිසා. ඒ එතැ ද එතුමාට දොෂ්කාන්න පුලුවන් කමක් නෑ. එතුමා නියම රාජ්‍ය තාන්ත්‍රකව වශයෙන් ඒ වැඩකට ඉත්ත ෂ්ට කරා. නමුත් ඊට පස්සේ පක්ෂය තුළ ඇතිවුණු ප්‍රවණතාවය තමයි විශ අපේ පක්ෂ වියවස්ථාව අනුව රටේ රාජ්‍යනායකයා බවට පක්ෂ සාමාජිකයකු පත්වනොත් තර කරලා පත්වනොත් හේම ඔහු ක්ෂ සවාහපති දූරයට පත්වෙනවා. නමුත් ඊට කලින් ජතරට කලින් නවතු ද කචා පත්තින සහර මත පල සිරසන ඇතුම පක්ෂ මාජකත්වය මන්ද නම සාමාජකත්වය අප ඇතුමාගේ ඉවත් කල තිබුණේ නෑනි එතුමාගේ සාමාජිකත්ය තහනන් කිරීමක් පමණයි කරලා තිබුණේ ඉතින් බාඩක මේ ප්‍රයෝගික තත්ත්වය ඊට පස්සේ මධ්‍යමකාරක සභාවය බහුතරයක් තීරණය කරා. මගොද මෙහුගක් අයි එක දන්නනෑ මේ වෙච්චා ආකාරය පිළිබඳ නිසා තම ප්‍රශ්න ආකාරය පිළිබඳව මහොද මත්ත බද්ධියම කාරක සභය ඔය බහුතරය නිතරම ගණන් කර හිටපු එක් කෙනෙක්. අපේ බද්‍යම කාරක සභාවය පනස් තුනක්කින්නවා. මහින්ද රාජ පක්ෂ ජනාධපත්තුමාගේ ප්‍රධානතවයෙන් පැවතිමේ අප මේ මධ්‍යියම කාරක සභාවට ඉස්සල්ලලා හතලිස් එක්දෙනනෙක් කාව. පස්සේ පස්සේ මේ ගාන කෙමින් කෙමින් අඩුනා ඒකතමයි උතු මාර කගේේ පිර වෙන ැන්වල හිල තිබුණන ඇතින් අපේ මදධ්‍යීමම රග සභාව සභාව අන්තිමට හිදරාජ පක්ෂ මැතිතුමාට සහයෝගය දෙන පිරිස රටන්ට ඇති ඕන තරම් පිරිසක්. නමුත් පක්ෂයේ තීන්දු ගන්නා මධ්‍යම කාරක සභාව තුළ අඩු වනා සුළුතරයක් බවට පත් වනාා. ඒ අවස්ථාවේදී තමයි අපි කල්පනාකරේ ජේෂ්ඨයන් වශයෙන් පක්ෂය බේරා ගණ්ඩ ඕනේ. පක්ෂය කැඩෙන්ට දෙන්නඩ බෑ. මොද අපිට අදදැකීම් තියෙනවා ම විශේෂෙන්ම සිරිමාව බන්්ඩාරණයක මැතිනියගේ කාලාලපරිච්ේදී තුල. අනුර බණඩාරනායක මැත්තුමත් ඒවගේම මෛත්‍රීපාල සේනානායක මැතිතුමත් අනුර මෛත්‍රී කල්ලිය කියල කල්ලියක් හදාගෙනඋෙන් වෙලා අපි අවුරුදු ගානක් නඩුකිවවා. උසාවිගාන ගියා පක්ෂකාර්යාලයේ බුද්තිය ලබා ගණ්ඩ අතලකුණ ලබාගණ්ඩ සටන් කරා මංහිතන්නේ විමල් වික්‍රම සූරය නඩු රතුමාගේ පටන් සෝසා නඩුකාරතුමා දක්වා දිස්ත්‍රික් සාවිිය අභ්‍යාචනාධිකරණය ්‍රේෂ්ාධි කරනය මේ කියන තැන්ගවල නඩුකිවවා ං ඒ අදකීම අපට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වැගිනි කේදනීය තත්ත්වයකට යන්න නැතුව. හොහොමද පරාජයක් වුණු මේ අවස්ථාවේදී. පක්ෂයත් පාක්ෂිකවුණුත් බේරගන්න කියන කාරණය අපි ජේෂ්ටියන්ට විශාල වගකීමක් පැවරුණා. ඒ අවස්ථාවද අපේ පක්ෂයේ ජේෂ්්‍රය එකතු වෙලා අපි කිව්වා. මේ ප්‍රශ්නය පිළි බඳව ඒ වගේම මෛත්‍රීපාල සිරිසියන ජනාධිපත්තුමා කිවා එතුමා කැමති පක්ෂයේ නායකත්්‍රය බාරගණ්ඩ ඉති අපි කල්පනා කරා මේ රටේ විදායක ජනාධිපති දූරයට පත්වෙච්ච මෛත්‍රීපාල සිරිසන මැත්තුමා කියන් එතන හිටපු පිරිස කවුද අපි කිය ලබතුම සඳහන් කළ ඒ මධ්‍යේම කාර්ක සභාවය කණ්ඩායම මධ්‍යම කාරක සභාවය කණ්ඩායම එතකොට අපිත් කල්පනා කරා මේ රටේ විධායක ජනාධිපති දූරයට පත්ව වුණු මෛත්‍රීපාල සිරිසන මැත්තුමා අපිට අමුත් එෙක් වෙේ තුමා ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි වගේම දීර්්ග කාලයක් වැඩකට ය කරපු කෙනෙක් ඒතුමා ශ්‍ර ලාංකා නිහස් පක්ෂි පිළඳ අවබෝධයක් තියෙනවා පක්ෂිකයම් පිළිබඳ වබෝධයක් තියෙනවා ඉති එතුමා අපිට එඒවන අප බෝනෙ එකක්නි එතුමා ද ජනාධිපති වෙලා ඉවරයි තුයි තුමා විල්ලා අපිටාධනායකත්වය දෙනවනම් අපේ පක්ෂයට අපි හිතුවා පක්ෂය රැකගැනීම සඳහා ගත යුතු හොම ක්‍රාමාර්ගය එතුමාාව ගෙන්න්න ලයක භාර දෙ නමුත් අපිට ඕන වුණා අප හිටපු ජනාධිපදිතුමා අනිවාර්යෙන්ම පත්වෙනවා අනුශාසකවරයෙක් වශයෙන් එතුමාත් ගෙනනලා අපි කිව්වා මේ දෙන්නට පක්ෂය අපිට බේ රගණ්ඩෝනනි කරුණා කරලා ඔය දෙන්නම් එක කතා කරගණ්ඩ. කථනායකතුමාගේ නිලනිවසතාව කතානායකතුත් ඒ දෙදෙන ගියා උඩ කාමරයකට අපි පල්හ බලාගෙන හිටිය බදක් තර කතා කලාන්නම සිනාමුසුම් හුණෙන් දෙන්නම එටක්. ඇවිල්ල මහින්ද රාජපක්ෂ ජනාතිපත්තුමා කිවා අපික් මෛත්‍රීට බාර දෙෙන් ඕනි ඒවිට රක්නවෙේ මෛත්‍රයට ඕන එන්න දහරි මණ්ඩල පත් කර ගඩත් වැඩ කටතු සරස්සර දෙන්න නැත්තම් පක්ෂයක් ගැෙනන්න බෑ කියලා. ඒනිසා මහින්ද රාජපක්ෂ ජනාතිපත්තුම එලෙවු නෑ සහරය බොරු කතා කියනවා. එතුමා කැමැත්තෙන් බාරීලා ගියේ. තුමා පක්ෂ පළව තුමා හමවෙලාම් මහිදරශව ජනාධපත්තුමාකිවේ ම පක්ෂය දෙකට කඩ්ඩි නෑ. ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ිියුණු කෙනෙක් මටඕන මේ පක්ෂය රකින්න කියලේ තුමා හමවෙලාෑම කිවා. අපඒකට එතුමට දරු කරන්ඩෝනි. අද මේ එක ඒකය ගිහිල එතුබාව අදගෙන ගිල තුමාව තුමාගේ ප්‍රතිරූපයක් කඩඩ වැඩ කර තු කරම අපි දන්නවා. නමුත් අපිට විශ්වාසයි කව දාවත් මහිදරාශ පක්ෂ ජනාධිපත්තුමා එතුමා. හලට ගෙනා අපපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට වෙන්නට ඉද දෙන්නේ නෑකිල ප අපි විශ්වාත් ත්සාාව වන දෙන්න මත්‍රපල සිරස මැත්තුම පුදව පේෂ කැට වත මත් සමග දශපල ේදකකාවත සඳහර ශ්‍රී ලංකා දහස් පක්ෂය තු ේස්්ටන් නක් දේ්ට ක් න ෙ න ඇත්ත වශයෙන්ම මංහිතන්නේ අපි ඇත්ත කතාකරොත්ත් ඒක තමයි මංකිවේ ජේෂ්ටයන්ට සැලකීම අඩුණා බොකොද කියනෙක අපි පිළිගන්නටඕන නමුත් ඒ අඩුනා කියලා අපි ඒක කාරණයක් හැටියට අරගෙන අපි යටින් කපන්ඩ ගී නෑ. අපි එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ දැඩි ලෙස. අපි මත්‍රපාල සිරිස මැත්තුම විවේචනය කරලා අපි බැතිවරු ව්‍යාපාර හිටියා ඒක තමයි පාක්ෂිකත්වය. පක්ෂයක් වෙනුවෙන් පෙනීන්න වනම්. ඒ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එක්ද වයිද ඉසර්ද නෙවෙයි. කවුරුනත්. ඒේක්ක වැඩකල්ට ුතු කරන්ඩු මටමොතක් දන අපට දුර කර තුමක් තිවා පිියන්ඳලින් තා කරනවා ජනිත චන්ධිමල් මහතා ජනිත සූසන්ධයාවක් ත් ප්‍රශ්නයම් කරන්න පුළුවන් පක්ෂණ යගතුන්නේ න් මත රැමග ඕනේ ඉදිරියේදී තන හමැතිවරණය සඳහා ඔබතුමාද හිටපු ජනද පදදි. ර මහින්ද රජ පක්සම තුමාද හභාග වෙන්නේ වගේම දෙවෙනි පශ ගුත්තියනවා ගේ පශන තේ ලැුණට පස්සේ මට දෙවනි පස්සය හන්න පුලුවන් පු අ්ලු අංකයන් දැ මෙෙමයි දැන් ඔය කියන්නේ අගමැති අපේක්ෂකයා ගැනනේ එහෙම අපේක්ෂකයක් නෑ මොකද මේ රටේ දේශපාලන ඉතිහාසේ බැලුවොත්ත ආණ්ු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා කවුද කියලා තීද්දු කරන්න ඒ පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉතාම පැහැදිලි එ අනුව පාර්ගලිමේන්තුේ බහුතර මන්ත්‍රී සංඛියාවගේ විශ්වාසය ලබාගත හැකයි ජනාධිපදිතුමා නිගමනය කරනෙක් කෙනා තමයි අගමැති වශයෙන් පත් වෙන්නේ ඒ මිසක් අගැමැති අපේක්ෂකෙක් කියලා කෙනෙක් නෑ ඉති ඒක දිිකම් මනක්කල්පිත දෙයක් පමණයි ඉති ඒ නිසා ම ඩ ලුව තුම ඩ ප පුලුව හෙම තව කෙනකුත් වන්න පුල ඉසල්ලලා පාලිේතු මතිවර පවත්වන්ඩැ මේ මූද හදගවක් ේදම අගුඩ ගැහිල්ලි දැමේ කරන්නේ තව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරල නෑ. මැතිවරණය කවද කියතාම අපි දන්නේ නෑ. මැතිවරණය ප්‍රකාශයට පත්කරාම පළමුුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මධ්‍යියම කාර්ක සභහව මගින් අපි නාම යෝජනා මණ්ඩලයක් පත් කරනවා. මට මැතිවරට ඉදිරිිපත් ඕ න. ම නම ෝජනා මන්ල දිරියට ඇල්ල කියනවා ම හාවා දිස්ත්‍රික්කේ ම මැතිවට ඉදිරි පත්වෙනවා. එතකොට මහින්ද රාජභක්ෂ මැත්තුමා කියවන මටත් ෙන් ඕන කියලා ඇතුමාත් නාම යෝජනාමන්ල ඉදිරියට එන්්ඩෝනි. ඇල්ල නාම යෝජනා ලබාගණ්ඩෝන. ලබාගත්ත විතරක් නෙවෙයිනේ අපි ජයග්‍රහණය කරන්්ඩෝනි, මන්ත්‍රීවරයක වශෙන් ජයග්‍රහණය කර්ඩෝනි. ඉතින් මේ ජයග්‍රහණය කරන, මන්ත්‍රයේ කණ්ඩායම තුළින් අපිට ඊළඟට පාර්ලිමේන්තුවේ. අපි බහුතරයක් ලබාගණ්ඩෝ . අපිතුම ශ්‍රී ලකා නිදහස් පක්ෂයට අපට බැරිවුණනා කලා එකසි දහතුන්ට වැඩියින් ගණන්ඩ ඒ මුුණොත් හොඳ කරන්නේ ඒ අය තුළින් තමයි එමන අනිපක්ෂ වල සහයෝග ලබා ගණ්ඩෝනිි එතකොඩ තමයි ජනාධිපත්තුමා අගැමැතිතුමා කවුද කියලා තින්දු කරන්නේ. ඒ නිසා අපි කවුලනේ තිීදු කර කියල යාගැමති වෙන්නෙත් නෑ වඩ පුළුවන් කමකුත් නෑ මෙන්න මේ කියන ක්‍රියාවලිය දිගට යන් ෝන. ජ ඔබරද සිිනවාද ප් ඔබතුමාගේ පතුට හැ ස්තුුවන්තෙන ගමන් ඔබතුමාගේ අහඳ කැමතිී සිරඟදස් පක්ෂය නියෝජනය කරින් පක්ෂ්නායකතුමාාව ඔබතුමා ඔබතුමාගේ ඉදිරියේදී නතිවරන ප්‍රිපක්තිය කුමක්තකර ජනතාව සාධාරය වෙනදවාගේ නවෙේ ැන් නතාව ගොඩක්ම ැනුවත් ගොඩක්ත්ම ජනතාව දේශ පාලෙ පිාඳන ්‍රද්දක් කනවා. බතුමාගේ අම්ිනසී වැරස සහනගේ උදාහරනක දිිනසී වැරසරගේ බතුමාගේ ්‍රතිපත්යකුමත් දෙන් ටගරන්න බලාපු මගේ ප්‍රතිපත්තිය කෙල දෙක් නෑේ. මකද පක්ෂේ අපි අපේ පුද්ගලික මතතියෙන්ට පුළුවන් පෞද්ගලිකා අිලාශයන්තියයට පුළුවන්ගේ වනේ වැදගත්වවෙෙන්නේ. මේ පිළිබඳ අපි මැතිවරණයට යනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සඳහනයේ මැතිවරණ ප්‍රකාශනය සකස් කරනවා. දැනට මත් අපි ඒයි සඳහා. අපි කමිටුවක් පත් කල් ති ෙනවාඒ කමිටුවේ සභාපතිනය චන්ද්‍රිකා බණ්ඩාරණයෙකු මාර්තුග මැතිදිය. ලේකම් විදුර වික්‍රමණයක මැතිතුමා. මේකට කැමති මන්ත්‍රීවරුන්ට එකතුවෙෙන්ඩ කියලා අපි කියලා තිේරවා. ඔවු සියල දෙනාම් එකතුවෙලා වර්තමාන දේශපාලන ප්‍රවණතාවයන් ජනතා අවශ්‍යතාවයන් ජනතා හදගැච්ම මේ සියල්ල සැලකිල්ලට අරගෙන ්‍රතිපත්ති ප්‍රශයක්කයි වැඩ පිළිව ලක් සකස් කරන්න ඕනි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ අපේ එළි දක්වන්නේ ඒ මැතිවරණේ ප්‍රකාශයට පත් කරයි පස්සේ. එතකොට ඒ ඒකට මගේ අදහසුත්ත මංගිකතු කරනවා. අනිකුත්තාටත් අදහසකතු කරන්න පුුවන්. මේ රටේ පාක්ෂිකයන්ට අපි ආරාධනා කරනවා. මේ පිළිබඳ ප මැතිවරන ප්‍රකාශයට ඇතුරත් ියතු කරුණු පිබඳව අදහස් ප්‍රකාශ කරන්න කියලා. එ ඒ ක්‍රියාවලියේ තමයි අප දෙන් හොඳ දැන ඔබත මවයි කියන විදිහට ශවඩන් කනි හ පක්ෂේතල මේනට ඔය කිය සමූහිකත්වය තියෙනවාද. අනිමාර්යෙන්ම සාමූහිකත්වත් දැන් අප කමිටු ගණනාවක් පත් කරල තියෙනවා මාධ්‍ය කමිටුවක් මැතිවරණ කමිටුවක් ඒවගේම මැතිවර මෙිහිවුම් කමිටුවක් ගේ ප්‍රධානත්වෙන් තියෙන්නේ. ඒ ඒ ඇගුණහම අධ්‍යාපන හා සම්න්තන පිළිබඳ කමිටුවක්, තරුණ කටයුතු පිළිබඳ කමිටුවක් කාන්තා කටයුතු පිබඳ කිටුවක් ඒවගේම ෘතිය සමති කටයුතු කමිටුවක් මෙ දැන් පිහිටා නිත්්ද අපි වැස්වෙනවා. ඉතින් ඒ දිසා අපි දැනටම මේ පෙර සූදානම අපි කරගෙන යනවා. ඉති අපිට ඕන ඔබ දන්නවා. මැතිවරණයක පරාජයෙන් පස්සේ. සාමාන්‍යයෙන් අපි පොඩි සලිතවීමක් තියන එක නෑක කියන්නට බෑණි පොි ශක්ක එකක් තිනවා අපි ඒකින් ඉට ්ඩුව නමුත්ද මෑැත් ඉතාමත් මාහසන්න කාලයේදී ඔබේ පක්ෂම යෝජන කර ්‍රස්නහිට පලාතේ මහැමත්තුම සඳහන් කළ අනිවාරම මේ අනවිදිරිකව පක්ෂකට වෙනවා කියලා. එකක් මෙමනේ ශාස්ත්‍රකාරය එකක දෙවල් කිව්වනේ. ශාස්ත්‍රරකාරයෝ කිවන්නේ අහ වලාදින්න නොවා මෙයාදින්න නොවා මේක වෙනවා ඒක වෙනවා කියලා. සම්හර ශස්ත්‍රකාරය කිවන්නේ ඒක උනේ නැත්තම් මේ ගිනි තියාගෙන මැරෙනවා වෙඩිතියාගෙන මැරවා කියලා උුණාද ඒ වගේ? ට ප්‍රඩක්ෂස් යම් යම් දේවල් පිළිබඳ එකඒක් කෙන විවිධ දේවල් කියන්නට පුළුවන්. එහට කීමේ අයිති අත් යන ප්‍රජාතන්තරවාදී රටක්න නමුත් අපි පක්ෂයක් වශයෙන් දුෂ්කර අවස්ථාවත් පක්ෂයට. මොකොද මේ වගේ පරාජයකින් පස්සේ අපි අවුරදු ගණනාවක්ම බලය හිට උපක්ෂයක්නේ ති එතකොට සමහරයටක හුරු නෑ. දැන් අපි විපක්ෂ දේශපාලනය හුරු නෑ ඉති ඒ අවස්ථාවදේ ටිකක් චකිතයක් තියෙනවා? පසු බෑමක් තියෙනවා. තින් අපි දැ කරන්්ඩ ඕනි උත්තේජකයන් වගේ දීලා ජනතාව සංවිධානය කරලා ස්භාක්ෂිකයන්ට කතා කරලා ඔවුන්ට විශ්වාසයක් දීලා ඔහුන්ම අපි ඒකරාශි කල ගෙන අන්ඩෝනිිති ඒ එක තමයි දේශපාල නායකත්වය කියන්නේ. ඒකතමයි පක්ෂේක දක්ෂතාවය කියන්නේ ඇති අපි ඒ ඒ සඳහා කැපවුණු පිරිිසා පක්ෂය තුළ ඉන්නවා. සමහර ඉන්නව මන්දෝත්සාහහි වනායත් තින්නවන්නේ හ? ඒ අවත් ප නගිත්ව ගන්ඩු එතකට පක්ෂනක තු ද නගගේ ගොඩද ලැබුණේ එක් ජනත දහ සන්ධනට ුත්තේජ නැද ොැත ිලක ක්ෂ ත මංිතන්නේ බුරුගේ ගොඩ රැස්වීමේදී පිළිබිබු කරේ මේ රටේ ජනතාව විශේෂයෙන්ම විපක්ෂ දේශපාලනය දැන් අද තියෙන තැන පිළිබඳව. මො සාමාන්‍ය රජයක් බලයට පත්වනායි පස්සේ ඒ රජයට එරහිව ජනතාව ඒකරාශි කිරීම අමාරුවී. නමුත් මෙතන ජනතාව යම් ආකාරයක ඒ රාශවීමක් සිද වනාා ඉති ඒත් ඒ ජනතාව විවිධ ආකාරයෙන් තමන්ගේ තියන ඒ අභිප්‍රායම් පෙන්නනවානි ඉති ඒ අභිප්‍රායම් පෙන්වීමක් තමයි මෙතන වනේ ඉති ඒක අපේද එක්සත් ජනත නිදහා සධානයද මෙතනට ආවේ සීට අනුුවනම ශ්‍රීලංකා දහස් පාක්ෂිකවන ඇ ඒ ිල්ල පක්ෂ ල්ල මුගේ ක පාරුන තන තිබුණ මහිද රජ පක්ෂමතන ලි පමි පුුවන් වි එය ඉල්ලීම් තියෙන්ඩ පුළුවන් නතා අබිලාශයන් තියන්ඩ පුලුවන්. ඉඒ ජනත අබිලාශයන්ට අපි මුහුණ දෙන්නේ කොහොමද ඒවා අපි ක්‍රියාත්ම කරයුත්තේ කෙසේද කියනකර මං කියපු ආකාරයට ව්‍යවස්ථානකූලෝ සිදුවෙන්ඩ පැයි. එහම නැත්තන් ජනතා අිලාශයක් තිබුණ පල පමණින් ඒ ක්‍රියාත්ම කර පුළුවන්කමක් නෑන. මු දැන් ඒවුවෙන් කටයුතු කරපු මත්‍රීවරුන් පිරික්ම තන්ටගේ වස්නහිර හමත්තු වගේ මහමතකමට ප්‍රශ්නාආර්යක් කිම ප්‍රශනාාවයක්න එක ප තුම කම කියම කිය හොඳයි අප ඒකාර අගැන සඳහන් කරමු දැන්න මේ ඉදිරි මැතිවරන ගෙනත් කතාාහ කරන එකගේ මේ දින සීය පිළිබඳදවත් අතාා කරන දිසීය තුළ විපක්ෂයේ නියෝජන කරන ඔබ අන්්ඩුවේ කටයතුොලට සහයෝග දක්ුණ කියෙන කා අනවාගීම මොකද අපි ඒරි පාල සිරිිසන මැත්තුමා අපේ විදායක සභාවත් පාලිමේතු කණ්ඩායමත් වන්දම කාරක සභාවත් ඇමතුව අවස්ථාවේදී. එතුමා අපෙන් මේ දිනසියේ වැඩ පිළිවල ක්‍රියාත්මක කිරි සදහ සහයෝගය ලබාදුන් ඉල්ලවා. එතුමා කිව්වේ අපි කිව්වා අපිට අපට දැඩ පුළුවන් විවේචනාත්මක සහයෝගයක් එක බ්ලෑක්්චෙක් එකක් දෙනක නවෙයි විවේචනාත්මක එක ඔබ තුමා විේශචන කරන්න වැ පිවේක කිි ප්‍රශ්නයක්න. ම එක්ත් ජාතික පක්ෂ අයටත් විේචනය කිරීමේ ඉන්දහස දීරතියෙනවා නිසා ඉතුමා හොම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එක් කිවා අපි දැක්කා මේ දිනසීයේ වැඩ පිළිවල තුළ සාධනීය ලක්ෂණ රාශියයක් තියෙනවා දැ පෙටරල් මිල අඩුකිරීම ගෑස්් විිලා අඩු කිරීම ඊළඟට පඩ වැඩිකිරීම ඒවගේම සමුෘද්ධී වැඩි කිරීම හොඳ අයුබ කල්පනා කළ බලන්ඩ අපි මේක විරුද්ධ වෙලා මේක අපට පරාජය කරන්න තිබ්‍රම මේ අයවැය. රාජය කරන්න නතාවමකොද කියන්නේ රාජයේ සයෝකෝකේයන්න අපිට මේ බවැඩිපුර පඩිගණ්ඩ තිබුණුව මේ ශ්‍රීලංකානි දස් පක්ෂය සන්ධානය ගිල එක නතර කරලා දැම්ම මේ පරාජය කර සමුෘදධි ලාබීං කියැයි අපිට මේ සමුෘද්ධය දෙගුණයක් ගන්ඩ තිබුණ එක මේ ගොලන අතර කර ඒ විදිී ඇතති අපි ජනතාවගේ පැත්තනුත් සංවේදීව අපි කටයුතු කර දෙපේ දේශපාලක්නය වශයෙන් ඉති ඒ නිසා? අපි කල්පනා කර මේක සාධනීය ලක්ෂණ රාශියයක් තියනවා දැමුත් මේ කර සල්ලි හොයා ගන්න කොහොමද ක්‍රියාත්ම කර ඒ රජයට බාරයි නමුත් මේකේ තියන සාධනීය ලක්ෂණ ක්‍රියාත්මක කිරීමට අප අපේ සහයෝගය දෙන්නවන කිලාපි කල්පනා කරලා අපි දුන්නා ඒ ඉතරත්නේ දිනශීයේ වැඩ පිළිවට වියවස්ථා සංශෝධනය තියනවා. වියවස්ථා සංශෝධය තාමත්ම වැදගත්. බොකොද මේ රටේ ජනතාව එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සන්ධානයට වැරදුනු එකතැනක් තමයි පහුගිය මැතිවරණයේ දී විදායක ජනාධිපති දූරය අහෝසි කරන යන සහ නව මැතිවරණ ක්‍රමයක් ලබා දෙනවා දිය යුතුය කියන මේ ශලෝගන් එක මේ සටන් පාටය මධ්‍යම පාන්තිකයන්ට ඉහල මධ්‍යියම පාන්තිකයන්ට ඒවාගේ ඉන්ටලෙක්ෂුව සසා එක රි. බුද්ධිමතුන්ට ඉතාම ආකර්ශණය සටන් පාටය බවට පත් වනාා. ඇත්තවශයෙන්ම ඒ සටන්පාටය බහෝදුරට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ චන්ද පදනම වැඩිකර ගැනීමට පුළුවන් වුණා අපෙන් චන්ද ඒ පැත්තර ගලායාමට යම් ආකාරයක උත්්‍යයේජනයක් වුණා. ඒං සා තමාව ගම් පාදිස්ත්‍රික්්‍යය කළුතර දිශත්‍රික්කිවනි අපට විශාල වයෙන් වැඩි චන්ද ප්‍රමාණයක් ලැබුණ දිස්ත්‍රික්කවල ඒ මධ්‍යියීමම පන්තියහල මධ්‍යියම පන්තිය හා බුද්ධිමතුන්ගේ චන්ද ගලනයක් සිදුවනා. ඉතින් ඒ නිසා අපි කල්පනා කර දැන් මේ රටේ සුවිශේෂ වූ අවස්ථාවක් ඇවිලතිෙනවා. විදායක ජනාධිපති දූරේ යම්මාකාරයකින් එහි බලතල කපාදු කරන්න වඩාහොඳ මැතිවරණ ක්‍රමයක්ගේන්ඩ මනාප චන්ද ක්‍රමයන ඇති කරලා මේ මනාප බලු පොරයෙන් නඇති කරලා. අපට ජනතාවට තමන්ගේම නියෝජිතයෙන් පත්කර ගැනීමේ හොඳ ක්‍රමවේදයක් හදන්ඩ ඉතාම සුසු අවස්ථාව. තිගේේ නිසා අපි කල්පනා කරා මේ අවස්ථාවේද. අපි පටු දේශපාලන වාශි වලට සීමවෙන්නේ නැතුව අපි මෙන්න මේ වැඩපිළිවල සඳහා. මේක ජාතික වැඩ පිරිවලක් හැට කල්පනා කරලා. අපි සහ යෝගය දෙන්න ඕන එතන නබවතමා කියන ව්‍යවස්ථාංශෝධනය කොටස්. ඔය කියන කාර්යන්. මේ දින සීය තුළ ඉටු වේවි කියෙන විශ්වාය දපුතුමයින්නේ. දින සීය කියලාකිවේ දි සීය තුළ මේක ඉටු කරන්න පුළුවන් වඩ පුළුවන් බැරිවෙඩ පුළුවන්. නමුත් අපි මේ ඉටු කළ යුතුයි. එහෙමන ඉටුකිරීමේදීට දිනවකවානු දින සීය කියලා එතන සීමා බන්ධනවලට අපි කොටු විය ඉතු නෑ. අපි කියන්නේ. විශේෂයෙන්ම විධහයක ජනාධිපති දූරයේ සමහාරාංග්‍යයක් ඉවත්කිරීම වහම කරන්න පුළුවක්. ඒකට දින සියක් ගතවෙන්නෙත් නෑ. නමුත් රටට ගැලපෙන ආණ්ඩුකළම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී. මේරටේ ජනතාව විශේෂයෙන් ඉල්ලා හිටිය කාරණ දෙකක් තිබුණ. එකක් තමයි විදායක ජනාධිපති ක්‍රමය අනික්කාරණය තමයි මේ මනාප ක්‍රමයෙන් නැති කරලා. ආසනයකට වග කියන මන්ත්‍රීවරුන් පත්වෙන ක්‍රමයක් ඕන කියන කාරණය තිබුණ. ඒ සදා දිනේශකුණු වර්මැතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටිය තිබනැ මවත් හිටිය. ඒ කොමිටියෙන් යම් වාර්තාවක් සකස් කල්ලා තිබුණ. ඒ අනුව යම් යම් හොමද මේ ආසනය වලින් පත්වෙන්නේ කියලා සකස් කල්ල තිබුණ. ඉති මේ වාර්තාව බොහෝදුරට අපි සාකච්ඡාවට භාජනය වුණ. මට ස්ල ්‍රාත්ම කනතිම නත් එක්ත් ජාක පක්ෂය අවසාන මොහොතේදී ඒ වාර්තාවට ක්‍රියාත්ම කරන්න ඉඩදුන්නේ නෑ ඉතින් ඒනිසා එක්සත් ජාතික පක්ෂයේ විසින් කරනලදේ වැරද්ද නිවරදිකිවීමේ අවස්ථාව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී බහතරයට ලැබිල තිනවා. ඒ නිසා මේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයක් නෙයි මේ ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ැබන්න ටඕන. අපේ එකසේ විශ නැත්තන් අංලක් කොතනින් හෙලවෙෙන්ර පුලුවන් කබක් නෑ. අපි ඒසේ විස්ත දෙනවා. ඒ චන්ද ටික දෙනවා. දීලා විධායක ජනාධිපති දූරේ තියෙන ඒ අනිසි බලතලාපි ඉවත් කරවා වගේම මේ රටට ගැලපෙන මනාප පොරයෙන් තොර වූ හොඳ මැතිවරණ ක්‍රමයක් අපි ගේනවා. ඒක. ම පිහයග උතුමයි කතවතුලක අපේලසි තුන්ගෙන ද විසුරුවයි ද කියන ප්‍රශ්නනාර්ථකත් මතින ඔය කියන කතාවත් එක්ටක බලපාන්නනෑ ඉතින් ඒයට දඒ ැන් කයිවාරු හනුවන මං විසුරු දැ අපේ ප්‍රහන්ි ම කයිවරුහනවා නැ විසුර නම් තුන්ගේ වි්වාස බන් ගෙනනවත් මං විසුරු එතුමට විසුරුවන්ඩ බලයක් නෑ ආණුකර ව්‍යවස්තාව අප හොඳ රත්දියනය කරලා තියෙනවා මෙ විතුරුවන්ඩ බලය තියෙන්නේ ශනාධිපදිතුමාට එහම නැත්තන් අපි. අපි අද විශ්වාස බංග යෝජනාවක් ගෙනවත් රනෙල් විකමසික මැත්තුමාට ුරුද්ධව අපිට බහුතරේ තියෙනවා. ඒ ශවාස බන් ෝජාව යගහයකරත් අනිවාරීමම පාලිමෙන්තු විසරුන් ොුි ගෙනා විශ ප ලම ුන් ශ යජන ප ජන ර ද දුරතන ව තක්කින්නවා වැලිගමින් විපල මහතා කතා කරන සුබ සන්දාවක් ප්‍ර්න කරන්න හ අ ජාතිකාන් පි ද ජාතිකා විපක්ෂයක් තින. ොමස්ති ජාතිකකාණ්ඩුව අත්තම පිටවල නෑති පිටුව පිටයවුත් බලමුයි පක්ෂත් ඒේද කියලා. මොකොද ජාතිකාආණ්ඩුවට එකතුවෙන පක්ෂත් ඇති එකතු නොවෙන පක්ෂත් ඇති බඳන්න ජාතික ණඩුව පිටොනවන. ඒ ප්‍රශ්නය පිළිබඳවදැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ තලයන්තුළ ඉතා ගැමුුණින් සාකච්ඡා වෙනවා මේක අර මේ කොතුරොටයක් කතුරගේ ඔන්න දැම්ම මෙන්න දත්තා කිය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ජාතික ආණ්ඩුවක් සෑදීමේ ක්‍රමවේදය පිළිබඳව එහි තියෙන ගුණාගුණ පිළිබඳව. එයින් පක්ෂයට ලැබෙන වාසි අවාසි පිළිබඳව අපේ පාක්ෂිකයන්ට ලැබෙන වාසි අවාසි පිළිබඳව දැන් අපි තක්ෂේරු කරගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරගෙනන විධ තලයන්තුළල ති විධා දහස්මතු වෙලා තියෙනවා සමහරඇයකකින ජාතිකකානුට යෑමෙන් අපිට වාසි වැඩි සමහරයකි නොව යෑමෙන් වාසි අඩුයි ඉතින් ඒනිසා දේශපාලන තිීන්දුක්ක අපි ඉතා ලඟදීම ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, ඒ තීන්දුගන්නා මණ්ඩල තුළ නමුත් දැනට අපිකරගෙනයන්නේ මේ කාරණය සාකච්ඡාවට භහජයවීමක් පමණයි. අප ජතිකකාන්ඩු පිළිබඳ සහ පිළිද පක්ෂ තු ම පෞද්ල ය ක ුමක්දකන කරන පිබඳව දරි ද විමස හද රමයක් ලබගන්නවා ිද එකයි එකයිදකයි හර හද සරයි පන්සේ පනස් පහදුර කතන වතයි ප්‍රශ්න කට න ි බින්දයි එකයි එකයි දෙකයි හරස හදරය සතරයි පන්සේ පනස් පහ පේදුරකතනය වතයි අප විරමෙන් පසුව යලි රොට සහහිට සමකින් හ. ම ක් ල් ල්ල තු ම ාගවන රට සහහිට වැඩස හන සමඟග යලත්ඇතු වෙනවා අපට වක් ප්‍රශ්නයක් සමගින් මි තුරත දගේ පාශනයක් සමගින් ට රම කරම ල්පට නට තාරනවා නිමල් රන සිංග මහතා නිවල් මහත ස සන්දාවක් ස සන්ධයාවක් ප්‍රශ්න පක් ට ලම න මට ද අන ර ක් ල ටන. ඒ අටු සාර්ථක කරගෙනය නොබතුමාට අපේ සගතුම් පල කරනවා ඒවගේම විපක්ෂනා එක්තුමනි මගේ පශ්නය අපේකරු ජනාධපතිතුමා ශ්‍රී ලංකා අනිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීම තුළ අද ඒ ශ්‍රී ලංකා අ නිදහස් පක්ෂයේ ශත්තිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සක්තිමත් ක්‍රීීම සග යුද වෙනවා නේද කියට පශ්නයක් තියෙනවා. මට ඉතින වෙලා විපක්ෂක කාර්යාරයෙන් නොවී ජාතිකා්ඩ සංකල්පය රා ශ්‍රී ලංකාන පක්ෂය සමස්ත ශත්තිය එක්ස ජාතික ශරජ ක්ත මතියීම ස යොදන නම් එතර විපෘති තත්වය ැතින ඇැදර පක්ෂණයකවා හෙමම වෙන්නේ නෑ මොකද දැන් දැන් එක්සත් ජාතික පක්ෂයේ අය බැතිඇමතිකන් අරගෙද ඒ ගොල්ලෝ වැඩකට යතු කරගෙන යනවා එතකොට අපි අපේ ජනතාවට සේවය කරඩ අපිට අවස්ථාවත් නෑ නත් අපේ ජනාධිපතිතුමා ඉති ඒ නිසා තමයි මේ ජාතික ආණ්ඩු පිළිබඳ සංකල්පය සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලිමෙන්න්තු මන්ත්‍රී තුමන්ල්ලා හ විධයක සභාව මේ අය කල්පනා කරන එක දෙයක් තමයි අපි අම්මාකාරයකෙන් ගිහිල මේ රජයත් එක එකතු වෙලා ඒ වගකීම් අරගත්තොතු අපිට පාක්ෂිකයන් රැකගන්නට පුළුවන්වෙේ. පාක්ෂකන් වෙනුවෙන් යම් යම් සේවාවන් කරන්නට පුළුවන් වෙයි කියන මතය තියෙනවා. ඉතින් සමහලට ඊට ප්‍රතිවරුද්ධ මතත් ඇති. නමුත් ඔබ දන්නවා විපක්ෂ දේශපාලනය කියලා කියන්නේ අපි දැ අපේ රජයෙන් පෙරරජයෙන් අපි විශාල සංවර්ධන වැඩ කළතු සේවාවන් පරාශියක් කරා දැන් ඒවා ඇන හිටලා තියෙනවා. ඉතින් ඒවා අපි ඉදිරියට ගෙනයන්නට ඕන ඒවා ගෙන ගියවොත් තමයි ජනතාව සතුට වෙන්නේ. ඒ වගේම අපේ ජරාධිපතිතුමාත් සමඟ අනි කාරණය උබ දන්නවා ජනාධිපතිතුමා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනය කිවා ්‍රල විිකම සිහමහත් යවාගේ මැතිකමට පත් කරනවා කියලා. ති ඒක එතුමා දුන්න පොරොන්දුවක්නේ මොද එතුමට ඒ සත්ජාතික පක්්ෂේ විශාල චන්ද ප්‍රතිෂතයක් ලැබුණු අපි චන්දෙදදුනෙ නෑන තින් නමුත් එතුමාද අපි අර එතුමාක් කවනුවෙන් කරලා ද විවේචන ඒ සියල්ලම අමත කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීමට ඇවිලතිෙනවා. ඒ විතරක් ඒක මකදත් අදහස් කරන්නේ එළඹෙන මැතිවරණය එකෙදී අනිවාර්ගයෙන්ම ඔබහිතනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභහපති බවට පත්තුුණු මෛත්‍රීපාලසන මැත්තුමා පැත්තකට වෙලයිදී කියලා? එතුමා තමයි අපේ ඒ මැතිවරණ වැඩකට යුතු ්‍යයාමණය කරන්නේ ඒ වරන දකවට ගන නෑකන රනය සඳහන් කලා කියලා හෙමද හෙම දෙයක් කියලන ති බල මි මැතිවරන ේදිකාව තම සංහ සැකසුනේ නෑනේ දැ දැන් එතුමෑවිල්ල අපේ පක්ෂේ සංවිධාහනය පටයතු පිළිබඳව අපට උපදෙස් දනවා මේ විදර කමිටු පත් කරන්න කියලා කිව මිට පත්කර න මිතුල වැඩකට හිත්වර න ඇතු මට දන්ට රජකාර රාශයක්ක් තියනවා ජනාාදි පතිවරය වශයෙන්. අතරතුර පක්ෂේ ජේෂ්ටයෙන් අපි එතුමාගේ මඟ පින්වීම ඇති ඒ වැඩ කඩද පෙක් කරගෙන යනවා තිම ඇතිවරනයක් කවම අනිවාය මතතුම ටනවාක් බල මැවර නක උතුමක්කිපුකාරනය දන්නන්නේ ්‍රලකන් දහ පක්ෂයට චන්දීදීපු නතාව වනෙන් ම් සේවයක් කරන්න මේ තනතුර බාගත යතුකකාරණය තුල මතය බතවාදයක් තියෙනවා සමහරයකිනව නෑ එමන ව විපක්ෂම ින් දෝනේ ඉඳල හටන් කරන්න ඕන කියල මත මේ මතවාද දෙක් බතුමගේ තම. ගේ මතය නව මෙතන වැද ගත්වෙන්නේ. මොකද අපි එක්කෙනෙකුගේ මතයනෙවෙයි අපි සාමූහික මතයෙන් අපි බැඳෙන්ඩ ඕනි. පක්ෂය තුළ තීදු ගන්න හෙමනි පක්ෂය තුළ අප අප අපේ තියන පෞද්ගලික මතවාදයන් අපි වගැෙන සාකච්ඡා කරනවා ඒව අප පිට සාකච්ඡා කරන්න බෑන. ඊට පස්සේ අපි සාමූහිකව ගන්නා තීරණයෙන්. පක්ෂය ගත්ත තීන්දුුවක්ක ජාතිකාණුකට අන්ඩෝන කියලා මංග එතරින්වා. න්න නෑ කියල පක්ෂය ත්වත් ඒ තින්ද ම න්න. ඒකතමයි පක්ෂිකත්වය යන්න ඕනය කලා තිීන්දුව ගත්තවොත් විපක්ෂණයක තුමනි එක්සත් ජනත නිදහස් සඳහනයට මොකද වෙන්නේ. ජනාධිපතිතුමා ජාතික රජයක් සඳහා ඒ ඉල්ලීම කරන්නේ සියලුමදේශපාලන පක්ෂෝලින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන්ගිතරක් නෙවෙයි. ඒනිසා සෑම පක්ෂය කරම නිදහස තියෙනවා. එ හෝට එකතුෙන්ඩ හෝ නොවෙන්ඩ නමුත් එක් ජනතන්දහ සඳය නියෝජරි කරන පක්ෂ ගනාවක් වි පක්ෂ ගරනාවක් න ගවාක්කා හිතනොම එක්සත් ජනතන්ද සධානය නේති ඉන්නේ මහජනය එක්සත් පෙරමුණ ඉන්නවා එතකොට අපේ ලංකා සමප සමාජ පක්ෂ කොමිනිස් පක්ෂයයින්වා මල් වරාන්ස මාතරයි ක් ජතන්ද සධානත් නෑ ඒ මැතිවරණය තල කනකොට අප ටිකට් එක කරන්න තලන් කරනවා එක් ජනත නිදහස් සන්ධානය බෞතර තියන ්‍ර ලංකා නිදහස් පක්ෂතක නිදහස් පරුණේ එක්ජත නිහස සධානය හල්ර පක්ෂ ව ද තුමල්ලා මේ මැතිවරණයක් තවන් කරන කොට අප ටිකට්ට කිල්ලේ එෙනවා සුරමන්ත මහතේ පිළිබඳී තාම පැදිලිුව කිව අපි කැමති ඇතුමල්ලත් අපේ එක්ස ජනතා නිදහ සන්ධානයට එකතුවෙනුවනක් තවත් පක්ෂයකතු වෙනවාන ම කිය ජති න්ඩ සකල්පය තු පක්ෂය ගන්න ීරණයට තු අනිවාර නි වාර් මක වෙන කියනකව. ක්ෂයේ තීරණ කොත් අපි ාතිකාණ්ඩු ක ය අප ැතිවන කිය රක කන්න ර ක්ෂය ගන්න තීරණ ක්කන්න. හ හ යි ැ මතිවර මතිවර ෙන් කලින් ැ ශ ල හ පක්ෂය මන්ත්‍රීවරුන් හිටපු ඇමතිවරුන්, බොහෝ පිරිසකටම අල් දෝෂන කොමස ඉදිරයේ චෝදනා ගුණ වෙලා තිබෙනවා. චෝදනා ගනවීමත් එක් ඇතැම්තක කියවනා මේ අයට නනාමයෝජනා පි ලබා දෙනෙන කිය ඔබතුමා වැරදි. ඒ වචනය පාවිච්ච කරන්න එපා. චෝදනා ගොනුවීමක් වෙලා නෑ. තියෙන්න්නේ එක එකනෙන පෙස්සං ජවල තියෙනවා. ඒකන තම ඔබතුමාට විරුද්ධව. ඔබතුමා මහා විශාල දූෂණයක් කරා කියලා. පෙසමක්කැව පමනිින්ම ඔබතු වැධදිිකායක් නවද සැබවි ම දදිිකාරක් න වතනේ පචික චෝදනා ගුණ කරලා චෝදනා ගුණ කරන චෝදනා ගුණු කරන්න ඕනි අධිරනයක්කි දි. මොකද අල්ස් කොමිසන තියන ලේ තමයි යම් පෙස්සමක් හර කිව්වාම ඒ ගැන පරීක්ෂා කරලා එහි ප්‍රයිමාෆේෂි කේෂ එකක්. බැලූ බැල්මට මෙතන වරදා කරලාතියනුව කියලා පෙනවනවා නං ගිහිල්ලා නීතිපධතුමාගේ අවසරය අරගෙන ගිහිල්ලා. උසාාවයට ඉදිරිපත් කරන්නේ එක අන්න එහෙම ඉදිරිපත් කරන අපේ යම්යම් තීරණ ගණ්ඩ පුළුවන් එහෙම නැතුව පෙස්සංැ අද මේක මාධ්‍ය සදර්ශනයක් වෙලා තියෙනවනි ඔන්න යනවා ජනත මක්ති පරු පෙස ගොඩක් කුසක ඒයනකොට තවත් ඒ පස්සෙන්ර කදර බොකදදල්ලාට කෙට එල දෙන දවා වගේ තවත් අය පෙස්සන් අරගෙන යවා මේක තනි කරන මාධ්‍ය සදර්ශයයක් බෞට පත් වෙ තිීන මේ ක්‍රඩබිලිට එකක් මේක විශ්වාෂනිත්තයක් නැති වෙලා තියෙනවා. නනිසා අපි කියන්නේ තේකයි. හරි අල්ලස් කොමිසම ඉදිරියේ එවැනි චෝදනාය වලලා තියෙනවන පරීක්ෂා කරලා. ඒවට නොට පවරන්ඩ අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. අපි කැම තියහෙම කරනවන්න. හොඳ එහම එහම චෝදන ල් වන්න පිරිසට නාමෝචන ලබදම පිළිඳව කිසිම ැටලුවක් චෝදන ඔප්පුූන පමණයිය ගැ තිරනයක් ගන්න. නිවාරීම නැත්තම් හිමේ දැන් චෝදනාවක් ඔප්පුුවෙන් නැතුව. රු ගක්ෙනෙක් එල්ම් ගක්ස වන්න පුලුවන්ද මේ රටේ සදාචාරාත්මක නීතියක් තියෙනවන්නේ යම් කෙනෙකු වැරදිකාරය කියර තීන්දු කරග හ නිරදිකාරය කියර තමයි මිනීතිය විශ්වාස කරන්න. ඉතිං ඒහෙම අපිට කරන්න පුළුවන්ද පුතෙක් චෝදනාවක් මත පමණක් දේශපාලලය ඉන්නයට නොයෙකු චෝදනා ඊර්ෂයා කුවකකං මේ චෝදනායවන දේශපාලන පදනම් මත චෝදනා යවනවා නමුත් ඒවා යම් ආකාරයකින් ඒවා පරීක්ෂණයට භාජනය කරලා. ඇත නැත්ත පිබඳ හල බලලා. එතකොට නඩු පැවරීමේ ක්‍රියාවලියක් තිීනවා. ි කියන්න ක්‍රියාවලිය කරන්න එතකට ප තිීදුවක් ගැනීම පහසුවන. පක්ෂය තුළල කතාබහ වෙලනන්නත්ද කාරන පිළබඳ විශේෂෙන් මේ වැන්නේ මේ පෙත්සම් ඉදිරිපත්වන්නේ පක්ෂ බොම ජනමතයක් තිබෙන යම් චන්ද පදනක්තියන පිරිසරතමයි මේ පෙත්ස ඉදිරිපත් වෙලා තිෙන උතුමගේ නාකාරයට මේ පිළිබඳව පක්ෂ තුල සසාචක් වෙලා පක්ෂය තුල අනි වාර්ීමම සාකච්චාවක් වෙලා තියෙනවා මේ සිදුවන්නේ මාධ්‍ය සදර්ශනයක් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුරුවල කිරීම සඳහ කරගෙනයනු ලබ වැඩ පිවෙක් පමයි. ඒයිතින් ඒ නිසා අපි හැමවෙලාම කියයා සිටේ මේ පිළිබඳව චෝදනා තියනව වනන් ඒ පිළිබඳව පරීක්ෂා කරලා ඒ පිළිබඳව නීතියානුකූල පියවර ගන්න, නීතියානු කූලෝ කරන පරීක්ෂණ වලට නීතියානු කුල ගන්නා පියෝරවලට ශ්‍රී ලංකා නි දහස් පක්ෂය කිසි සේත විුදධන ර පක්ෂ ද හ ජනතපත්තුමා වැඩි කාර. කානයකාර සිද් ද මේ කාර ශ්‍ර ලකා දහ පක්ෂය පිරිසට පක්ෂකන්ඩ මේ ර ය කරදරයම් බාධක සිද්ධ වෙනවා. එතකොට මේ කාරණ දෙකේ යම් ප්‍රශ්නයක් ති වෙනවා මේ ප්‍ර්ය වහගන්න ශ්‍ර ලන්ක ද පක්ෂ කර කරන්න මේ ක තවය අපි අපේ ජාතික ප්‍රමුකතාවයන් අපි තෝරග්ඩුවන හරිද පක්ෂ දේශපාලනය තුළ සමහර විට එක එක තලයේ අය සමාරලට ඇම දිතුමා හොඳවෙන්න පුළුවන්. පල්ල එන්න ප්‍රදේශභාමත්‍රී නරක වෙඩ පුුව. ඔහු ෙහිලා ගයක් ගිනි තියන්න පුළුවන් පක්ෂිකයක්ගේ එහෙම නත්තන් ෙවල් වලට ගහණඩ පුළුවන් කාර් කුඩු කරන්නඩ පුුවන්. ඉති එහෙම සිද්ධින්උනා කියලා අපි ජාතික වැඩගක්කමකින් යුතු කටයුතු සඳහා ව්‍යවස්ථාව සංශෝධනය වේවා ඒ සඳහා දෙන දබන සහයෝගයේ අපි ඉවත් කරගන්නවා කියන එක සාධහරණ වෙන්න නෑ. අපි ඒවල් වෙනම විසඳගන්න ට ඒ ප්‍රශෘතික. නමුත් ජාතික ප්‍රමුගතාවය සඳහා ඇතිවන ප්‍රශ්නවලදී අපි ඒ තුළින් අපි අයින්වෙන්නන්නේ නැතුව ඒවට අපි උදව් කරන්න වන. හොඳයි මේ උදව්කිරීම යනකොට එක පැත්තකින් අනි පැත්ේ පක්ෂ දේවලාග නෑ පක්ෂ දීවෙන්න. මොකොද ජනතාව බලන්නේ පුළුල්ලූ පරාසයක් තුළ. පුළුල්ලූ පරාසයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගන්නා තීරණය රට ඉදිරයට ගෙන යන තීරණයයක්ද. රටට හිතකර තීරණය අදද ජනතා අබිලාශයන් මුදුන් පත් කරන තීරණයදද කියන එක ජනතාව බලාඉන්නවා. අපි ඒ තීරණය ගන්නවා ඒ නැත්තං කෙටිකාලීනව ජනාධිපත්තුමාගේ බලතල රණෙල් වික්‍රමසික මහත්ත්‍යට හරි වෙන කෙනකුට හරි දෙන ඒ වගේ ෂෝට්ට් කෙටිකාලීන තිීන්දු නෙවෙයි අපි මේ දීර්ඝකාලීනව මේ රටේ තිරසාර පැවැත්ම පිළිබඳව කල්පනා කර ලබල තමයි අපේ ීරණ ගනි අපට ප්‍රශ්නයක් තිබෙනවා කැකිරාවෙන් කතා කරනවා ජයනි මහත්මය සුබසන්දාවක් සබ සන්දක්යම කයිය ඇ මමේ ඔබතුමාට කාරිීන ප්‍රක්ෂයක් ගැන අවධානයම කරන්න තමයි කතා කළේ දැමේ ස දු ගෙන පස රජ ඔබ තුමානග රජ කාලිත් සූදු කියීරාවගෙන ේෂ කත හරල ුණ දැන් පාත්නා රජය ඒ සම්බන්ධයෙන්ද එකක්තියා මාර්ග ගත්තා ඒ වනාට ඒක්ී කැසිනෝ සම්බධයෙන් බතුමාලගේ රජේතයක් කළේ කැසිනෝට සම්බන්ධ වනේ සල්ලි තියන පරිස් එනට දැන් වර්තමානයේ ප්‍රබෙල්ල ගැටළුව කියලා පචිරමේ ඔටතුවෙරේ ස්ොට්ටු ක්‍රීඩාව. ඒකෙදී ඔබ තුමාක රජ ගැනත් කාලදී කිිසුතු ක්‍රියමාගයක්ත් එනහැ ඔබතුමාදැෙන් පාලිමන්ත්‍රී පක්ෂණයක කවරයින්නෝ මොක්ද බතුමාලගේ ස්ථාවරය මේරේ රේස්ොට්ටු පිඩාව සම්බන්ධී හන . ඔබතුමිය මගේ පාර්ලිමේන්තුේ ඔය අයවැෑ විවාදය දීපේ සරරි කතාව කියව්වනන් තුමයට ඉතාම පහැදිලුවව පෙනේ ම පෙන්නලා දුන්නා. දැන්වර්තමානයේ ලංකාවේ තියන කිව්වාර පැකර්ගේ කැසිනෝ එකට ඊට දෙන්නේ නෑ කියලා. හොඳයි. ඒවගේ නමුත් ලංකාවේ දැනට තියෙන ලොකු කැසිනෝ දෙකට ලොකු බද්ධක් ගැහවා. ඒකත් හොඳයි හැබැයි ඊට වඩා හොඳයි ඒ කැසිිනෝ දෙක සම්පූර්යම බලපත්තරාව ලංගු කරානං. නමුත් අවලංගු කරේ නැත්ත ඒත් අපි කියන්න එපයි ඒ වගේම මගේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඔය ්‍රේ බයිව ්‍රේ ක්‍රීඩාව ඒ තහනම් කරන්ඩ රජය කටයුතු කරන ම එක තක්නව්‍යද දෙකම උක්සනුව ඒ තීන්දුගන්න උනු රජය මගේතයි තමහර තීන්දු ගැනීමේද රම්යම් ප්‍රශ්න ගැටලු ඇති නමුත් අපි කියන්නේ ඇදිපත්තියක් වශයෙන් අපකට විරුද්ධ නැහැ. ඒවගේ දැන් ඔබ දන්නවා දුම්කල හාමත්්‍යසාර පනස දැන්ගේෙන අපකට සම්පූර්ණ සහයෝගේ අපි ලබාදෙනවා මොදේ දුකල මධ්‍යසාර පනතම මුලිම ගෙනවයි ම සෞඛ්‍යමතිවරයා වචේ. තිගේක තවත් ඉදිරියට ගෙනයාමට මත්‍රපාල සිිෂන ජනාධපත්තුමා ගෙනයාන වැඩ පිළිවලට අපේ පූර්ණ සහයෝග ලැබෙනවා. හොයි මේේසිියලු කකාරන පිළිබඳව සාකච්චා කරන්න එකයි සෝදානම් වන්නේ තවත්. කක්්ව දක ්‍ර මක ටස්ාව ති බෙන දුකතන සේ ප්‍රශ්න කරට ද එකකයි දකයි සසි හදලි සතරයි පන්සේ පනස් පහ දුරකතනය අප ග්‍රරාමේක යනවා. න දස ස කන ර සහ වැ ග ක්ෂ ප ළ හ පක් ප ය ක ක්ෂ ප ප जाන මන හර जाනක මතා සස ස. න්දයක් පැරදුන වෙනට කිසිම කෙනෙක් නැක් දවාන කලාට මේ දමින්ගමට කිසිල්ල පොඩ්ඩක් ැනුවත් කරවත් හොඳයි කියෙන ොක දන්නවා මාස් කලාට මේ මිනිස්සු ජන්දදාන්ට යන්නකි මද තම තියෙන්න සිලක්ලනිදාස් පාක්ික ගමින්ගමට කි ස පොඩ්ඩක් දැනුවත්කව හොයි යි ඒ ඒ සඳහා අපි දැන්නව ප්‍රතිිසං විධාන වැඩ පිළිවල යටතේ ගංවලට යන්න වගේම අපේ අද සංවිධාන කැනවන්ඩ පලාාත්පාලන දැන්. අද දවස පුරාම මමත්ත අරප්‍රියදර්ශනය අපපා මැත්තුමත් ඒවගේ අපේ සුවිල් ප්‍රියමිජන්ත මැත්තුමා ඇතුළු. අපේ මහින්ත සමරසිෙන් මැත්තුමා ඇතුළු අපි කණ්ඩායමක්ම අද ඔවයම පලාතේ පලාාස්බාමන්තීවරු මුණ ගැහුුණ. ඒගේ ගලා උන්ට උන වන්ද කර ඔුන්ට උපදෙස් දුන්නා ඊනකට මහන්ුවර දිස්ත්‍රික්කයේ ඇය මුණ ගැහුුණ. ඒ විදියට දින පතාම මටිකේ අප ඒ තලවල ඉන්න සිලු දෙනාට මේ වර්තමාන දේශපාල තත්වය අපි ගන්න ක්‍රියාමාර්ග අප ඉදිරි වැඩ පිරිවල පිළිබඳව දැනුවත් කරනවා ඒ පමණක්නව අපි ඉදිරිකාලයේදී දිස්ත්‍රික් සම්මේලන සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට අපි කල්පන කරනවා මුල් දිස්ත්‍රික් හම්මේලනි පැවැත්වීමට බලාපොත්තුවවෙන්නේ පොළොන්නනර දිස්ත්‍රික්ක. හේතුව හේතුව ඉතාම ජයග්‍රහහි දිස්ත්‍රික්කයක. ො මගේ කතාවවත්තුවල පක්ෂණයතු වන තිබුර නේද පාක්ෂිකියෝ චන්දෙ දන්ඩ යන්න ඉස්සරහට තත්ේ මතුනත් මේ කල කිරීම නමේ ද පක්ෂිකයන්තුට මතුවන්න්නේ. නෑ ල රීමට වඩා හැමවිලාම වෙන්නේ දේශපාලනයේ දී අපි මන්ද උත්සායි වනනනි පරාජයත් සමගම. ඇ ඒක ඉස්ස හිමන් නේච ඒක මිනි ස්වභාවයක් . යම්දක අපි ජයග්‍රහණයක් බලාපොරොත්තුවයෙන් ඉඳලා පරාජයකට පත්වනාම අපි තාවකාලික කලකිරීමකට පත්වෙනවා. ඉතින් පක්ෂයක වශයෙන් අපි කරන්ඩුවන තාවකාලික කරකිරීමට පත්්‍රච්චායව සනසලා ඔවුන්ට බලාපොරොත්තු දීලා ඔවුන්ට විශ්වාසයක් ඇති කරලා ඔවුන් ශක්තිමත් කළ ඉදිනයට ග්ඩ ඕන. ඒකන දේශපාල ක්‍රියාවුලිය කිය දැබතුමා කියව පානක ම න නොතුමා ගමන පටන්ගන්න පොනර ොර ය හ ික් කියල හිට ජාතිපත්තුමා හබන්තොන්ෙ හම්න්තොරට වැඩිතනක් ලැබන පහුගේ කාල. ඇකට මේ කියන්නේ වර්තමාන ජීතිපත්තුමා පොළො නරේ පොන් ර වි න මුොල අපි දිස්ත්‍රික් සම්මේලනේ හිතයන කල්පනා කරේ ජනධපත්තුමාගේ දිස්ත්‍රික්ය ජතිිපත්තුමා දේශපාලනනාකත්වය න්න දිස්ත්‍රික්ය දිගතින් පටන් ගන වත්දක් න ජනපත්තුමා කුට ගන්න ේ. ඒතුමාට ලකුණ දදාන්න ඕන්න නෑන දැන් තුමා ජනාධපති වෙලා නෑ තුමාට කියලා බතුමාල් ලක්ුණු ගන්න නෑ නෑන එක අදහස තියෙන ජාතිපත්තුමාගේ තමයි ඒ දිස්තකෙන් පටන්ගන්න ඕන කියින් අදහස තියන්නේෙ අපිට ලකුණ දාගෙන වැඩක් නෑන. අපිට ලකුණුනෙවෙයි ඕන අපිට ඕන පක්ෂේ ජයග්‍රහණය කරන්න. අපි එකක්න ලකුණ දාගත්ත කියලා පක්ෂ ජයග්‍රහණය කරගන්න නෑනි. අපිට ඕන සාමූහිකව වැඩකට හිතු කරලා පක්ෂේ ජයග්‍රහණය කරන්න. අපිට ඕන අපේ පක්ෂයේ සේලු දනම එක බුදු වෙලා මේ ජයග්‍රහණය අප පක්ෂිකන්ට ලබාදන්නට. දැන් පහුගගේටකේ හිටපු ජනාධිපත්තුමා කියපු විදිහට පක්ෂයටයුතු කළ වර්තමාය ඉන්න ජනාතිපොත්තුමා කියනලට පක්ෂය කටුතු කරනවාද. නෑ පක්ෂය තුළ විශාල මංහිතන්නේ සංවාධයක් දැන් ඇති වෙනවා. දැන් අපි උදාරයක් වශයෙන් පසුගේ සතියන්තේ අපි මීගමේ විශේෂ වැඩමුළ අක් තිබ්බා. මේ වැඩමුළුවේදී විවෘත්තවා අදහස් පකාශ කර. සමාර කාරණාවලට පක්ෂව විපක්ෂව මධ්‍යස්ථව මෙවා විශ්ලේෂනය කරා ඉ ඒ ඒක හොඳ ප්‍රවනතාවයක් මොකොද අපි හැම දෙෙනගේම දේශපාලනයට පැමිණෙන පක්ෂය කියන හැම දෙනාගේම මත කහ සමානවෙන්නේ නෑන විවිධ කාරණාවලදී තමන්ගේ මතවාදයන් අදහස් වෙනස් වෙනවා. ඉති ඒ සාකච්ඡා කිරීමේ ඒ නිදහස අපිට තියෙන්න්නටවන ඉති නිසා ඒ නිහ. ත ත්ම පම්පූර්ණ ලබද නිදහසක උතුම ක රීම ම තිබ රැස්ව ද මුගගේ ැවුවටගේ ඩන්ක නිදහස් පක්ෂ න්ත්‍රීවරට දින් ද ශාරපන ල කියල ර්තාා පලවුණන ස්‍ය ඇ. න ඒ පිළිබඳව මත ඇති වුණක්ය සමහරයකිවයි ගියක වැරදී කියලා. ඒ මත ප්‍රකාශ කිරීම අයිති අත්තියෙනවාන සමහරයකි එහමනිවෙේ. ඒ රැස්වීමක් බලන්ට යා මේ වරදක් නෑ කකිලා මහරයි නමුත්වාර්තා පලවුන වාර්තාගෙනම සඳහන් කරන්නේ ජධපට තුමා යදා න්ත්‍රීවරු අදින් දශරපනය කලාක් කියන ජනාාධිපත්තුමාගේ මතේ වනේ ඒ රැස්වීමට මොකද ඒ රැස්වීම පිළිබඳ ගත්ත කලින් ගත තීන්දු තියරණ හරා එ එම යාම වරදක් තියනව තියෙනව කිරකව යාම නෙවෙයි එයට බන්ත්‍රීවරුන් වශයෙන් සහභාගිවීම පිළිබඳව යම් මත ප්‍රකාශයට පත් වුණා. දැන් ඔබුතුමා කලින් සඳහන් කලේ මේ එන්න වැඩිපුර නිහස් පාක්චිකයව මේ ැවීමටාවත් නිදහ පාක්ෂික කෙන කාරන නිදහස් පාක්ිකය වන තැනට නිහස් පක්ෂමන්ත්‍රවරන්ග මොක්ද ැ හෙම් බැ මොකද මේ රිින්දහස් පාක්ෂිකයන් ගෙනගන්නඩ ඕනුනම් මේක ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්නයක් තිනවනි. අපේ පක්ෂයට බලපෑම් කරන්න අපේ පක්ෂය කොහොමද කටයුතු කර යුත්තයකන්ට මේ වෙන පක්ෂවලට අයිතිවාසිකමක් නෑ. Somehow, mother, ි කියන්නේ එම අපි ආරධන කරන්න තිබුණනි ්‍ර ලංකා නිදශ පක්ෂ ආාධනයක්ක ද රැීම ැන අපිගැන මේ රැස්වීම පැවතූ ක්‍රමවේදය පිළිබඳවත් ප්‍රශ්නයක්ත්තිේවා ඒක සදාචාරාත්මක නෑ දස් පක්ෂි ආරධ කරන්න දස් පක්ෂ සහභාග වෙනවාද. ඒක වෙනම ප්‍රශ්නයක්න ආරාධනා කළේ නෑන කරල බලන්න පේතකොට අපඒ පිළිබඳ හෙමඒ ප්‍රමුකතාව ප්‍රමුක ස්ථාන ග්ඩෝන මොකක්ද මේක තේමාව අපිට පේනවා. මේ සමහර කරන ක්‍රියාවලියන් තුළින් අපේ පක්ෂයේ කඩන්ඩ. අපේ පක්ෂය අපහසුතාවට පත් කරමු අපි දශපාලන ීන්දු ග්ඩෝනි. දේශපාලන තීන්දු ගණඩ ෝනි. එතකොට එහෙම වැම් වැඩ කටයුත්තක් කරනව නං අපි ඒකට සහයෝග දෙට පුළුවන් කමක් නෑ. අපි දීර්ඝ වශයෙන් අපේ පක්ෂයේ පැවැත්ම පක්ෂයේ ආරක්ෂාව, ිඳවල්පනා කලතම අපි දේශපාල තිීන්දු ගන්ඩුව. වික්ෂනායකත වන නමුත් මේ මතුවන කාරණ ඒ මතුුණන කාරණත් එක් පක්ෂය දෙකඩ වීමේ පෙර නිමිති නෙමයිද මේ පහලවෙන්න. එය පක්ෂය දෙකට කරන්න හගක්කයි බලාගෙනීනවා. එක් ාතික පක්ෂයත්වන අපේ පක්ෂ කට කරන්න. ඒවාගේම සමහරයට තියෙනවා මනාපචන්ද ටිකක් කොටා ගන්ඩ යම්යම් වැට කටයුතු කර් ඕන කියන ප්‍රවණ තාකරෘත් තියෙනවා හැර අයිති අලුත් මැතිවරන ක්‍රමයයාම ඔය මනනාපක්‍රමය ඇතිවෙන බවත් සිතේ තාගත යුත්තුවයි. ඇබතුමගේ පපරතු ද න ග මතිවරනට යා යුත්තේ චන්ද කරම වෙනස් කරලා අනි වාර්යම්, අනිවාර්යම් අපේ විස්තතුන වෙනකොට මේකරම වෙනස් කරගන්නට පුලුවන් වේද. අපේල් විසිතුනන්ට තමට බැරිවෙයි . මු අපි වැඩපිලි වල ඉදිරට ගෙන අ. හතුමයි තම කලිුත් මතකරපකාලේ ව්‍යංගාර්තය කියවෙන්න. අපේ විසිතුනට ල ස් පස සුරන් ට ේ. මට බලේතියවන ම විසරුවන්නේ නෑ මම ඔය බිබී අවස්ථා සංසූධනය අවසං කළ තමයි විසරුවන්නේ හොඳයි ඔබතුමා යම්කාරණයක් හිතේ තියාගෙන කතාරනනාකාර ඇත්තමයි අපිට පේන්නේ . මේ මේ ජාතිකකාණඩු සංකල්පයයට එකඟ වෙලා තියෙනවා වගේ කාරණය. ඇතකොට ඒ ඒ තුළ යම් තනතුර කීපයක් ලබා ගන්නවා දෝ කියන කාරණය. එතකට මේ තුළ අපේ ලුසිතුන්දවෙනිදා මේ විසරුවන් නෑ දිකටම ක්‍රාත්මක වෙන ඉනන්තුර මේ සශෝන සහි උබ යය උපකල්පනයන්ටට පුලජ. ඔබට ඒයිය තියන උපකල්පනයන්ට උපකල්පය වැදිරීවැදි කියෙනෙක ඉදිරිකාලයේ දී න්දුවයි. උපකල්පනවටම පැමණි. තුමගේ කාරනත්තක ම කියපපු කරනත්ෙ. ොන ප ක් ක්ෂේ පන්තිිවර කසේ හතර ත්න තු රතු මති ර විශවස යජනාවක් පාලිමෙන්තුට ගනවා. මේ යෝජනාව ගැන දවසත්ත බහම තද හන්ඩින් බතුමල කතා බා කරනවා. මේ මේ කාරණ නිසායි මේ ගන කියනකාරන. නමුත් මේ කාරන පාර්ලිමෙන්න්තු තුල සාකච්චාවට ගන්න එන ඇයි. ඇ ඔබතුමා බෙහිමයි මබි. ඒ රටේ ජනතාව දනගන්නෝනි යම් යෝජනාවත් ්‍රාකච්චාවට ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවන්නේ යෝජනාවද ගැල හෙටසාකච්චා කරන්න බෑනනි යෝජනාවක් ගෙනවයින් පසේක න්‍යය පුස්තෙකට අන්්ඩෝනි න්‍යය පුස්තෙකට ගියායින් පසේ දින නොමැති යෝජනාවක් ැටියට තියෙන්නේ. ඊට පස්සේ ආණ්ඩුවත් විපක්ෂත් එකඟවෙන්නඩ ෝඕන මේ යෝජනාව විවාද ගඩ පක්ෂාක ැවීමට පක්ෂණ රවීම තවම පක්ෂනායක රැස්වීමක දී මේ කාරණය සාකච්චා වනේ නෑ පක්ෂයකරැසයන් කි පැක නතුර පක්ෂාකරැවීමන් දෙකයි තිබේ පලවි රැශවීමම තිබල මේ ්‍යය පත ඇවිල තිබුණේ නෑ. ඊට පසි තිබුණු පක්ෂනායක රැස්වීමේදී. රජයේ වැඩ කටයහිතු තිබුණා ඒ තමයි අෞෂද පනත ඊලඟට අර සාක්ෂිකරුවන්ට රැකවරණ දීමේ පනත වගේ ඒ පනත් ගණනාවක් තිබුණ ඉ එනිසා හැමවෙලායම. රජයේ වැඩකටයතුවට ප්‍රමු කොතාව ලබාදෙන්න්නඩ ඕනි ඉ ඒ පමණක්නව මේ විශ්වාස බංග යෝජනාවගේ ගෙනාවගින් පස්සේ අපිට යම්යම් වාසිසාගත සිද්ධීන් රාශියයක් ඇති වුණා මේ විශ්වාස බංග යෝජනාවත් එක්කම මංහිතන්නේ පොලිසි සහ අනිත්‍යය වගේ ක්‍රියාකාරිත්වයවැන්ගේ වැඩි දියුණුවක් අපිට පේනට පුළුවන්ගුණා ජනාධිපතිතුමා ඒ ප්‍රශ්්‍ර රාශියයක් පිළිබඳව අත පෝල අත දාලා එතුමා සහන රාශියයක් ලබා දුන්නා ති ඒනිසා විශවාස බංග යෝජාවක බලාපත් පොක පුොද විවා ංග ලාම් අවසාහන වෙන්නේ හොඳ අපි පාස්කරා කියලකිමු මොකොද වෙන්නේ පාසුනා කියරා ජෝ නමරතු මත්තවේ ඉල්ලුම් ගස්සයවන්ඩ බෑන මොකොද අපේතින සම්ප්‍රදාය අනුවඇතුමට ඔල්න්නන් ඉල්ලාස්සේද පුළුවන් නත්තං ඉල්ලාස්ට්‍රීද පුළුවන් නමුත් විශ්වාස බංග යෝජනාවක් ගනීමේ අදහස මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ අවධහන යොමු කිරීම එති ඒ අවධහනය යොමු වෙලා තියෙනවා ඒ පිළිබඳව දැම් ජනතාව කතා කරනවා ඒත් එක්කම එක්තර ආකාරයකින් මේ විශ්වාස බංග යෝජනාව ඉලක්ක කරගත්ත ඇමතිවරයා අපි විශ්වාච කරනවා එතුමා යම් ආකාරයකින් තමන්ගේ රාජකාරකට යුතු දැන් හරිටරය කියැන උතුමා කියන මේ විින් ිදිරයටටසාච්චාව ත යුතු නෑ ගත තු නැක දිරිට ගණඩ පුළුව ග තරන ගන්න පක්ෂ ර තුම ීරනයක් ගත යතු පක්ෂ ර ර ඒ පිළිබඳව අපි අපේ කණ්ඩායමේද කතා කරලා තමයි අපි තීරණ ගන්න කණ්ඩායේය අය ගන්න තීරනණ ම පක්ෂනායක රැයි ප්‍රදන්නනවා ඒ පිළිබඳව ඒ තති දිනවක්වානු පිළබඳව ප ලමේතු කණ්ා ම ම ීදක්රගන. ද ඒටඩා වත් ප්‍රමුකතාවවයන් සහිත වැඩට තු රශයකු ය වතම අඔදතමයි යන වදතමයි යෙන ඒ ප ගෙනපුකාරණ මෙවු විෂ්ට වෙලා තිබෙනවා ඒනිසා විෂ්වෙල සම්පූර්ය මි්ට වෙලන් හ නමුත් බොහෝකාරණ යිෂ්ට වෙලා තියෙනවා. බොහෝකාරණ යිෂ්ටවෙලා තියෙනවා ඒ ප්‍රබඳැයි වෙන කමිටු ගාන අපිපත් කරගෙන තියෙනවා ඒ කමිටුතුර ගල සාකච්චා කරල තියෙනවා ඒවාගේම මැතිවරණ ප්‍රචන්ඩත්තුය දැන් යම්මාආකාරයකට අඩුවීමක් අපිට පෙන්නුම් කරවා. ඒගේම රැකියාවලින් පවාර්තා කිරීමට ඉඩනු දුන්නායි පිළිබඳව අපි ජනාධිපත්තු මාට දන්නලා ඒ ආතමට දන්නලා ඕුන්ට යම්යම් සහන ලබාදීමේ වැඩ පිළිවලක් ගිීම මංකයන් එක සම්පූර්ණයි කියලා. තවත් හවාක් කර ගඇ යුතු වැඩකට යුතු ාශියක් තියෙනවා. ඉති අප ඒ වැඩ කට යුටිකතතා පිෂ්ටරෙන යනවා. එකකැන ජාතික ආ්ඩුවකට යන්නවනේ මගදැන් හෙළි වෙබින් පවතිනවා. නැ ෙමනේවේයිති ජතික ආ්ඩෝකට යාමේ තියන එක් වාශයක් හැටියට අපි සාකච්ඡා කරපු කරුණු. තිීන්දුවක් නෙවේ තමයි චාතික ආණ්ඩුවකට ගියොත් හේම මේ අපේ පාක්ෂිකයන්ට වෙච්ච ඒ හිරිහර සහ ඒ අහේනිවලට යම් පිළිතුරක් අපිට ලබාදට පුළුවන්වෙේ කියන අදහසත් පිතුර තිය. හොයි අප රත්නලාලයෙන් ප්‍රශ්නයක්ක් තිබෙනවා අතාර තු ාර සිංහමහතා සුසන්තයක්ක්. ්‍රදධා සිල්පල පක්ෂලකතු සුප සදධ්‍යාව ම ඇතම බතුමාගේ දේශ පාන දේශපල ජී තරම් අනි ඇතරම ගරු කරන තුන මං ආස කරන්න දේශවාාලක්යෙන් හැබැයි මේ වෙලාේ ඔබතුමාට චෝදනාත්මක කරුපෙන් මගේදේ දෙන්න දින ඔබතුමායකක කර කවන්නකවන්න දේශපාරක්්‍යය වය ගර අපේ ගනවෙයි අගන අපේ අඩු පාඩුකම් පෙන්නවා දීම ජනතාවගේ තියෙන අයිතියක්. ගරු විපක්ෂනයකතුමේ දැන්ට හතකට පෙර ඔබතුමා කිය වූවා. අප ලේඩිගෙනෙක් කලින් කතා කරපු වෙලාවෙේ මේ වෙනකොට කැෂි නෝ අර දෙකක් කරගෙන අනවා කියන එක වහන් නෑ කියලා කිව්වා එතකොට ගරු ඉපක්ෂණයක තුමනි එතකොට ඒ දවල් ඔොබතුමල්ලාගේ ආ්ඩුව කාලින් පවත්තක නාපු දේවක් එතකොට මේ දින්න සී ඇතු ලෙතිදිී මේ අප අලුත් තාණ්ඩුව පත් වන සැින් ඔපබතුමල්ලා හෙම කතා කරනක මංගේතාන්න එක පාරම වැරදි. මොකද ඒගැනඒක හනවන වහන් ඔොබතුමල්ලගේ කාල අතරම අවස්ථාවත් තිබුණා තමුත් ඒක සිද්ධ වනේ නැහැ. අනිතක දරු නිමල්ශේ පාසිිල මැසතුමන දැන් අපේ මහින්ද දරු ජනාධපතිතුමා මේ තන්දයෙන් අයි වනාා නමුත් ඒ වෙනකොට ශ්‍රීලංකා නිදාශයතරක ශක්තිමත් දෙවෙනි පෙල්ලාහදල තිබුණන අද වෙනකොට පක්ෂස්සය ඔයවගේ අර්බු දෙයක් ඇතිවෙන් නෑ ඒම අර්බු එහම වින්න පෙල්ලා හැදිල තිබන අදවෙනකොට විමල් වීරවන්සත් වාසුත් ඒවගේ තවඒ අදා මන්ත්‍රීවරු මයිත මහත්‍යාවගේ එකපත්තකින් වැට පිළිවෙලකත් ඒවගේ ශ්‍ර ලංකා නිදස් පක්ෂය. ඔජනල් ග ම ප්‍රශ්නයක සීම කරම අදහස් දකීමට වඩ හරි මගේ පක්ෂ ප්‍රශ්න මෙන්න මේකයි මේ දරු විභක්ෂ නායකතුමනින් යම් කිසිකින් අප්‍රේල් විසිතුන් වෙනි දට පාලි මේතුව විරන්න ැු ීලග න්දක රන ඔබ ල ප්‍රශ්න දෙකත්ති වෙන ප්‍රශ්න දෙකක් තින බතුමා කිවා මේ දෙවන පෙළ නායකත්වයක් හදර නෑ කියරක්. ලංකා දස් පක්ෂ වනපල නායකත්වයක් තියෙනවා. ඒ දෙවනපළ නායකත්වවෙලත් අවස්ථාවත් දඩ දෙවනපල නායකත්වයක් නෑ කියන්න එපා මොකද දෙවනපළ නායකත්වයක් හැමලලාමකව ශ්‍ර ලාංකා දදාස් පක්ෂයේ දවනපල නායකත්වයක් නෑ කියලා චන්ද්‍රකා බන්්ඩාරනායක කුමාර්තුන්ග මැතිනිය ඒ අවස්ථාවේද මහින්ද රජපක්ෂ නාධපත්තුමට අගමැතිකම දුන්නා ? තමන්ගේ සහෝදරයාාවෙන අනුරුබන්ඩාරණයක මැත්තුමාටත් දෙන්න නැතුව ඇති අප ඒවත් මතක් කරන්න ඕනි ඒ ඒ කරලා මහින්ද රාජ පත්තුු මැත්තුමා දෙවන පෙළ නායකෙක් වට හිතු තුම ඇතුමා පලවෙනි පෙළට ගෙනවා ඒ වගේම අපි අපේ පක්ෂයට සමහර චෝධනා ලැබුණ ඒදවන පල නායකත්වයට තනක් දෙන්නේ නැහැ ඔවුන්ට ඒ නිසි සැලකිලි කරන්න නැහැ කියලා ඒ වගේම දැන් ඔබතුමා වගේම තවත් දවල් ඔබතුමා කිවන මක කැසිනෝ ඉවත් කරන්න තිබ ඉවත් කරන දැන් මේ කරන දැන් අපිට කියනවා අපිට තෙල්මිලාඩු කරන්න තිබුණු අපි කරේ නෑ අපිට බිමීට වඩා ජනතාවට සහනය දෙන්න තිබුණ කරේ නෑ. ඒනිසා අපි වෙනස් කරල මේ වෙන ආණ්ඩුවක් පත් කරගත්ත ඇති අපි ගන්ඩුව රල් වික්‍රම සිහ හතට එහෙමනම් මේ කරන්්ඩ. ඒ න්න ජනතිපත්මට කියන්න අප ආර්ථික ආසරුවන් රාමික්‍රමතික මාත්‍යයනයේ ආර්ිකරු හරිිකරුණනායක මාර්්‍යන ට ජනාතිපත්තුම බල නැදම කාරණ පිළබඳ එතුමායි ඊට ඉහෙලින් ඉන්න එතුමායි ආමාත්‍යශ බාධදිරල නිකස මතා අගමතිකරයි පත්සේ එතුමා දනගන්න එැ තුමාෙ ම ආර්ථික අමාර්ත්‍යයන්සේ ඔක්කුම් බාරමින් එතුමයි ඒ නිසා අපි කියන්නේ හොඳයි අපෙන්ඒ අඩු පාඩුව වුණා හරි? ඒදැ නිවරදි කරන්ඩ ඇ එකන මිනිස්සම් ්‍රජීම් චේෙන්ජය කහෙමනත්තන් යම් ආකාරයක මේ පාලන තන්ත්‍රයේ වෙනසත් ජනතාව ඇතු වෙනස් කරන්නේ අපෙන් සිදන විච්චදේවල්ටික ඉෂ් කරගන්නන්නේ අපි දැන් කෙන ඒටක ෂ් කරන්න මොද ඒට ක්‍රෂ්ට කරන්නේ කොහොද කියන පි ලාග නිම ඒ සහ ්‍රඩන්කන් නිදහස් පක්ෂ දායකරය යෙනව කෙන කාර නැතම මතම කියන්නේ අපට අවසන් කෙට විරාමය ගන්න අවසර දෙන්න. ටසාහට වැඩ හන වසන් කොට සටයි ඔබයකතු වන්නේ අප බොහමටි කාලේ තියන කතබා කරන්න සුරේ වවින් ඉම්පිරත්ත මහත අදුරකතනය සිටන පිරත් ම සන්දක් ප්‍රශ්නයම කරන්න එක්පනින් වි පක්ෂන අයතුමාත්ම ප්‍රශ්නම ගන් මාතය මම ඉන්නේ හම්බන්තට ගුවන්තර කොල කිත්ව ඉන්නේ ට හම්පෝන ගුවන්තර කොලේ කැන ්‍යප සම්පූර් නනාත කැන දැ ගන් කෝත්ම නැහැ. එතර රටේ සල්ලි තමන් ර ියදැන් කල තියන්නේ මේ අපරාජක් මේ වැඩේ කරන්න කිෙරීම දේශපාන පරිිගැනීමක් මෙතන තියන්නේ ඒවගේ මහබන්ධ තිචික දැන්ත පනත්දා ්‍රස්ථානය යෙලා තියවා මේගැ තක් කතාරනව පාර්ලිමේන්සීමේ අපේ සල්ලී අපිත් මේවට මහන්සි වන ප අපේ සල්ල ීන එකින් බපතුමා හන්සි අපිත් ිදන්කාර උබතුමා බැලුවනන් පාර්ලිමේන්තුවේදී මම සුගියදා ජෝස්් මයිකල් පෙරා අමා්‍යය තුමාග ප්‍රශ්නයක් ඇැහුවා අප රජයේ මගින් ආරම්භ කරලද සමහර ව්‍යාපතින් දැන් අතර මගන අතර කරලා තියනවා. ඒවට මුදල් ලබා දෙන්නේ නෑ. සමහරේ වගේ බිල්ගෙවල නෑ ඒ නිසා මේ පිළි බඳව රජයේ ස්ථාවරේ මොකක්ද කියල මතු කරා. ඒ මතුකරා විතරක් නෙවෙ මහත්මයෝ ඒකට එතුමා දුන්න පිළිතුරට සෑහීමට පත්වෙන්නේ නැතුව මම විශේෂ විවාදයක් කිල්ලවා ඒ අනුව එන මාසෙ හයවෙනිදා දවසක විවාදයක් තියෙනවා මේ කාරණය පිළිබඳ. ඒනිසා ඔබතුමා ඔය ගැන කල්පනා කරා වගේම අපිත් ඒ ගැන කල්පනා කරලා ජනතාව වෙනුවෙන්ගේ ප්‍රශ්නය පාල්ිමේන්තු්‍රේදී නගල තියෙන බව ප්‍රකාශ කරන කැමති. හො අප අවසාන චාද ප ශන තුමගේ හ ුදන විශේ ද විවා සංෝධනය පි තුම දහ කරලා එත්ක මේ තුළ විදහක ජනාධිපති ක්‍රමේ යම්යම්කාරර්ණංශෝධනය කිරීම. මැතිවරණ ක්‍රමේ සංශෝධනයකිරීම මයාදී වශෙන් ව කාරණහි පැක් දහන් කර දැනගට කැමති විදාහක ජනාධීපති ක්‍රමේ සංශෝධනය වියයුත්තේ කුමන අංගද කියන කාරනය පුතු මග විවාස කරන. දැන් අපි මේ පිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා කමිටුව තුළ පුළල් වශයෙන් සාකච්චා කල තිරවා. නමුත් අපි අවසාන තීරණය ගන්න ශ්‍රී ලංකාන නිදහ පක්ෂ මධම රර්ක සභාවවෙද මුත්ම මෙතනද මතුවුණු කරුණ ටික් ගැන කියන්න අපේ ස්ථාවය උබස්තුමානර එක ැන ගන්නඩ පුලුවන්ගයි පළවෙනි කාරණය තමයි විදහයක ජනාධිපති දූරය ඒ බලතල කප්පාදු කිරීමත් ඒ වගේම මනාප ක්‍රමය හෝසි කරලා නව මැතිවරණ කර ග පාලිමේතු මැතිවරණ කරමේ ගැනීමත් වෙන්වෙන් වශයෙන් නෝ එකට කරන්න වු. අපේ පළවෙනි කොන්දේශය දෙවැනි කොන්දේශය තමයි අර පසුගිය කාලෙ වගේ එහ එහට පණින්ඩ ඉඩ තියන්නේ නැතුව වඩාත් ශක්තිමත් ව්‍යවස්ථාවක්හදඩ ඕනි ශ්‍රී ලංකා නි එක්සත් ජාති පක්ෂය ාවනගේ ක්සත් ජාති පක්ෂය න මේ පැත්තර පණින්න්න බෑ පොදු පෙළමුුණනෙන් අවරනන් යායටට ඒ පැත්තර පණින්ඩ බෑ ඒට අදාළ වෙන නීතියක් අගේෙන්ඩ ඕන කියන රණය අපි විශ්වාස කරනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි විධායක ජනාධිපතිවරයාට තියනවා මුක්තියක් මුක්තියක් කියලා කියන්නේ ඔහුට විුද්ධෝ ඩු පවරන්න බෑ ඔය ොනවරන්්දක් කරත් විසාවිීට ගෙන්ඩ බෑ ඒක වෙනස් වෙන්ඩූනිි. වෙනස් වෙලා මූලික මිනිස් අයිතිවාසිකන්ගලට අදාළ කාරණ පිළිබඳව විදහයක ජනාධිපතිවරයාටත් නඩු පැවරීම අයිතිය ලැබෙන්ඩූනි. ඊළඟට විධහයක ජනාධිපතිවරයාගේ කාලසීමාව පෞුගිය කාලය අපි තුන්වතාවක් විදායක ජාතිිපත් දුවට ඉදිරිපත්වයෙන් ඕොන කරමීම කර ඒක දෙවතාවක් කියලලා ඩු කරණ්ඩු එක ඔබුතු මල තුස්සපු කාරණන අ උසපු කාරණය දැන් අප පහවාුවනි පැතර රනු. ඊළඟට කරපු දේ තමයි විදායක ජනාධිපති දූරේ කාල සීම අවුරුදු හයයි ඒක අපි පහකර සීම කරන්න ඕන කිය කියනවා ඊළඟට විදහයක ජනාධිපති ගරයා පුළුවන් අමා මණ්ඩලවල අමාත්‍යාංශල ලේකම්වරුන් පත්කිරීම අපි කිව්වා ඒ එතු මට දෙන්න බැහැ ඉදිරියේදී ඒක කැමිට ම්ඩලට ලබා දෙන්නක වඩක් පුළුල් වූ මණ්ඩෙක් ලබා දෙන්න ඊළඟට උඹ දන්නවා දාහත උදාහත්වනි සංසෝධනය අපි විශේෂයම ස්වාධීන කොමිෂන් සභා ඒවා පත්කිරීමේ බලය නඩුකාරවලු පත්කිරීමේ බලය යනාදය පිළිබඳව ඉස්සල තිබුණනි ජනාධිපතිතුමා. ඒ බලය එතුමගින් අරගෙන මේ ස්වාධීන කොමිසන් සභාවල් වලට ලබාදෙන්ට ඕන කියන කාරන්නේ. ඒවගේම තවත් ශේත්‍ර දනාවක් තියෙනවා විශේෂයෙන්ම අපි කල්පනාක රශව්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ඒ කිය භාවය ආරක්ෂාකිරීම ඉතාම වැදගත්. බෙදුම්වාදයට ඉඩතියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා බෙදුම්වාදට ඉඩ තියන තත්ත්වයක් ඇති නොවෙන්නට ඔබ දන්නවා. ආණඩුම විවස්ථාව තියෙනවා ධනාධිපත්තුමාට බලයක් යම් පලාත් සභහාවක් බෙදුම්වාදය කරා දමන් කරනවනං යම් මාකාරයකින් සෙපරේටිසම් මේකින් වෙන් වෙලායන්නට තැත් කරනෝනං ඒවාගේ අවස්ථාවකදී ඒ පලාාත් සබව විශුරු අහරීමේ බලය තියෙනවා. ඒක අපි අගමතුවරෙකුට දෙන්න බෑමකො අගමැතුර දන්න බැරි අගමැති කියන්නේ පාර්ලිමේන්තුව තුළ සමහර වෙලාට සුළුපක්ෂ කීපෙකයේගේ චද වලින් යපැ කෙනෙක් වඩ පුුවන් ඉති එතකොට ඔහුට විශාල බලපෑමක් ඇතික කරන්න පුළුවන්ගත් එහම නොත් මේ රටේ ඒ කිය භාවිට තර්ජනයක් වෙනවා ඒ නිසාපි කියනවා කෙලිම්ම පත්වෙන විධායක ජනාධිපතිවරයාට මේ පලාාත් සබහ පිළිබඳ වූ බලතලත් ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලතලත් අනිවාර්ිම ලබා දෙනවා විතරත් නෙවෙයි විදායක ජනාධිපති දූරේ තියෙන්න්නට ඕන හැබැයි. ොකති ක්ොම ර්්‍ය දයකජන්පතුන තිීාති ගඩ බෑ. ආරක්ෂක මාර්ත්‍යන්සයේ පමණක්තියාගණඩ පුළුවන් නමුත් මේ වරපත්වුණු අපේ ජනාධිපතිතුමාට එතුමාට අපි කියනවා එතුමාත් යම් ආකාරයක සංවර්ධන ක්‍රියාව ලියක එල ඕන එතුමා මේ ව්‍යවස්ථාවයට දේ පත්වනේ එනිසා එතුමාට ඒ පිළිබඳව යම් වෙනසක්කනවට විුරද්ත්වයක් නෑ. ඒනිසා මෙන්න මේ ආකාරයෙන් විදහයක ජනාධිපති දූරේ යම් ප්‍රමාණයකින් හඳවා ගනිමින් එහි බලතල කප්පාදු කරමින් වඩා හොඳ මැතිවරණ කරමයක් ගෙන ඒමට අදාලව තමයි අප විවස්ථා කොමිටුව අපි සාකච්ඡා කලතිනෙ හෙටත් අපි විවස්ථා කමිටුව අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නීතික්ෂ මණඩල ත් එක් තවදුරක්ටච්ල එක තවත් පොලි කරල තවත් මේ පිළිබඳව කරුණු කාරණ හොයාගෙන ගැියනවා විසිහය වෙන්දා තියන අපේ විදහයක අපේ මන්ධ්‍යියම කාරක සභාවට ඒවගේ අපේ පාර්ගිමේන්තු කණ්ඩායම තුළත් මේක අපි පුළුල් ලෙස සාකච්ඡා කරල තමයි අපේ ප්‍රතිපත්ති අපි සකස් කරල. අවසාන වශයෙන් ඔය කියන කාරණ ඔබතුමාලා බලාපොරොත්වන කාරණා ඉෂ්ට නොවී අපේ ලිවිතුන් වනි යන් පස මට ට ලක්තු පාලිමිතු විසර හර ද ක් ර න. ආලිේ තුව සුරුවා හැවිියොත් වෙන්නේ මේ රටේ ජනතාවට මේ ව්‍යවස්ථාව සංශෝධනයක් ඇති කරගෙන අලුත් හොඳ මැතිවරණ ක්‍රමයක් සකස් කර ගැනීමට තියෙන ස්වර්ණ මේ අවස්ථාව නැතිවෙනවා. මොකොද මෙවැනි එකගතාවයක් මේ දේශපාලන පසුගිය දසක තුන තුළ ඇති වනේ නෑ මොකොද අපි වි්‍යායක ජනතිපයත් දූරය අහෝෂි කරන්නකොට එක්සත් ජාතික පක්ෂය කැමති න. එක්සත් ජාතික පක්ෂය අහෝෂි කර කිෝොත් අපි කැමති නෑ ඇති මේ දෙපැත්තට කබ ඇද ඇද හිටියන්නේ නමුත් දැන් මෛත්‍රීපාල සිරිසයට මැත්තුමා මේ ජනාධතිපති වනාන් පස්සේ. දැන් අපි සියලු දෙනාම සම තලයකට ඇවිල්ලතිීෙනවා. යම්යම් ප්‍රතිපත්ති වශයෙන් පොඩි පොඩි කරුණු පිළිබඳව අපේ ගැටුම් සහ පරස්්පර විරෝධීතාවයක්න් ඇති. නමුත් මූලික වශයෙන්. විදහායක ජනාධිපති දූරය දූරේ ඒ අනිසි බලතල ඉවත් කරලා වඩා හොඳ මැතිවරණ ක්‍රමයක් ජනතාවට දායාද කිරීමට හැමදාම අපිකෑගෙ මේ මනාප මැතිවර කරමය ගැන්නේ මේ මනාප මැතිවරණ කරමය නිසා අද මුදලාලි කරණයට ලක් වෙලා තියෙනවා වානජ කරනයට ලක්වෙලා තියෙනවා සල්ි තියෙන මිනිස්සුන්ඩ විතරය මේ මතිවරණයක් කරන්න පුුවන්. ඒ තුළින් හොඳ රටේ ප්‍රගමනයට ශක්තිත් දෙට පුළුවන් වෘර්තිකයන් ඒගේ අයි දේශපාලනයට එන්නේ නෑ ඊලට යම් මැතිවරණ කොට්ටාසයට වග කියන මන්ත්‍රීවරයෙක්න ඇත වශයීම කියනවන මේ ක්‍රමය මටආවාශි මොකොද මම නියෝජනය කරන මැතිවරණ කොට්ටාසේ ජනශංතියගැෙන හොලා බැලුවොත්ත බැලුවොත්ත මට වාසිි වෙන්නේ අ පරණ ක්‍රමය ප මනනාප්‍රමේ ගො මම මනාපේ ලක්ස සහතලිස්සුන් දහක්රගන වාර්තාව පටවා නමුත් මගේ ආසනය පය පරජ වුණා මොකද මගේ ආසනී තින ජන සංයෘතයවම ඔ බලන්න කොට මම විතරක් නෙවෙනේ ජයාාජය වතර මහතයක් පරාජය වුුණා මහින්දරජ පති මැත්තුමත් එකස ැලිය ආශනය පරාජය වුණානනි.ඒක නිසා මේක මට පෞද්ගලික බැලුවොත් මට අවාසි නමුත් මම කැමති මට අවාසියක් වනත් රටට වාසියක් වෙන මැතිවරන ක්‍රමයක් ැත්දෙන්න්නු. හොදයි අපට කාලයමදරී ස මය ප හ ර ර ප පශ තිව න කතාාරට සේවතත්ත ප නවත දස හම පක්ෂයගතුමනි ස්තුති අපත් සමගින් එකතුනට රන ක්ෂා කරගන්ත කතාා කරන්නට වක්ගේම උතුම බ පපොත්තුර කාරණ ෂිව පාත්ත කරන. රටසාහහිෙට සමගින් වැැදී සිටියට ඔවටත් ස්තුූතියි අප නැවතත් රටසාහිට සමගින් හමුණතුරු ඔබට සූදදායි සතියක් සතුති රදදි සිටයාට.